අද අපිට තියෙන්නේ මම ඔයගලන්ට එදා පොයේ දවසේ කරපු පන්තියේදී හෝම්වර්ක් එකක් දුන්නා 132 ගාන රූල් කරලා ඔයගලන්ට ගැලබිලිටි කරන්න කියලා දුන්නා. අද ඒක බලලා අද 133 පුතේ අපි ඉවර කරගන්න ඕනේ. පුළුවන් පුතේ අපි ඉක්මනට කරමු. හරි. අද පුතේ වැඩ බදු ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලාම මම ඔයගලන්ට ගෙදර වැඩේ දීපු ප්‍රශ්න බලලෙමු අපි ඉස්සෙල්ලාම. අභ්‍යාසංග 132 මට මතක හැටි මම 132 දා රූල් කරා සම්පූර්ණයෙන්ම ගාන රූල් කළා තමයි පුතේ පන්තිය නතර කරේ හරි කමන්නේ නැද එදා හිටියද නැද්ද කියලා අදාල් නැහැ දැන් ඩග් ගාලා පුතේ මාත් එක එදා හිටියේ නැත්තම් රූල් කරමු අන් කට්ටිය පොඩ්ඩක් තප්පරයක් කරන පුතේ මම විනාඩි 5ක් ඩග් ගාලා ගාන රූල් කරගන්න හරි අපිට කිව්වේ පුතේ බානු සොයිසර් ව්‍යාපාරේ මම මේක පුතේ කර බෙදන්නා හරි බානුක සොයිසා ව්‍යාපාරය මණ්ඩක රූල් කරගන්න බානුක සොයිසා ව්‍යාපාරය 2021යි 3/31 දිනෙන් අවසන් වසර සඳහා වෙළඳහා ලාභ ලාභ ගිරුම නැත්නම් ආදායම් ප්‍රකාශ කෙල්ලුවත් හරි මෙම රූල් කරලා ඇති අර තීරු දෙකයි හරි ප්‍රධාන රූල් පිටුවක් විතරයි මම අර ඊට පස්සේ උදේ උඩින්ම ලියන්න කිව්වේ මොනවද මම විකුණුම් හරි විකුණුම් මේ දා ගෙදර වැඩ උදේ ප්‍රශ්න මම මේ රූල් කරගන්න ඩක් ගාලා ඔයගල හදලා ඇති එක විකුණුම් अरे इट बासे आपस ये हूँ इट बासे बोला कत्यार ला विकुरुम पिरवाय के लिए ला अरे विकुरुम पिरवाय वाला फिर रूल किया कत्यार या दे जा दोला हाथ दोगो जाते हैं नहीं द रूल दोला हाथ दोगो जाते हैं दोलों से रूले डाल ला बेली हुए अरे तो एक और वाले हिटिये नेतन टांगला गान रूल कर गान හරි විකුණුම් පිරිවැයට දොළොස්වෙනි රූලේ ලියන්න දල්ලාභය දල්ලාභය ඊට උඩ රූලේ විකුණුම් පිරිවැය වර්ණ දෙකක් ගැහුවා ඊට උඩ රූලේ අවසන් තොගය වර්ණ දෙකක් ගැහුවා හරි ඊට පස්සේ දල්ලාභයට එකතු වෙන්න ඕනේ වෙනත් ආදායම් හරි දල්ලා අපේ වෙනත් ආදායම් එකතු වෙන්න ඕනේ ඊට පස්සේ හරි ඊට පස්සේ බෙදහැරීම් පිරිවැය බෙදහැරීම් වල රූල් කීයද 6ක් අතන්නේ මම අතරින් කිව්වේ 6ක් විතර අතහැරලා පරිපාලන වියදම් පරිපාලන වියදම් වල රූල් 10ක් විතර අතරින් කිව්ව මම මතකයි මේක ඊට පස්සේ වෙනත් වියදම් රූල් 2ක් විතර අතහැරලා මූල්‍ය පිරිවැය හරි ඔය දේ රූල් කළා තිබුදේ ලාභ වලාභ වෙනත් සීමාදායම් මේ වෙනදා ලාභ ලාභ ගිනු මේ ඊට පස්සේ මූල ලත් ප්‍රකාශිත වාර රූල් කරගත්තා බානුක ව්‍යාපාරය 2021යි බානුක සොයිසා ව්‍යාපාරය 2021යි 3/31 දිනට මූල තත් ප්‍රකාශය කියලා जंगम नौनवत्कम पिरिवाय संशय दारणवीय
ජංගම නෝනවත්කම් වල පුතේ අතෑරිය රූල් ඔගේ 8ක් විතර අතෑරිය මට මතක හැටියෙ නේද අපි රූල් 8ක් විතර අතෑරිය ජංගම නෝනවත්කම් වලට 8ක් විතර අතෑරලා ජංගමවත්කම් හරි ජංගමවත්කම් එක රූල් 8ක් 9ක් අතෑරින්න කිව්වා ඊට පස්සේ මිනිකම් ඊවස්සේ ජංගම නොවන වගකීම් ඊවස්සේ ජංග වගකීම් ඔය විදිහට පුතේ අපි ගිය සතියේ රූල් කරලා මං ගිය සතියේ නතර කරේ ඔය විදිහට ගාන රූල් කරලා ඔයගලන්ට ඉතුරු ටික ගෙදරදී හදන්න කියලා නේ පුතේ මං පන්තිය නතර කරේ ඉතුරු ටික පුතේ හෝම්වර්ක් දුන්නේ හරි එහෙනම් දැන් අපි ගාන හදාගෙන යමු හරි අපි ඉක්මනින් පුතේ ගාන හදාගෙන යමු හරි දැන් ගිය සතිය ගෙදරදී මං හදන්න කිව්වා හදපු කට්ටිය හරිද කියලා බලන්න අනිත් කට්ටිය මාත් එක්ක හදමු හරි ගෙදරදී හදපු කට්ටිය හරිද කියලා බලන්න අනිත් කට්ටිය පුතේ මාත් එක්ක ගාන ඉක්මනට හදමු හරි එහෙනම් බලමු හරි පළවෙනි ගැළපිල්ල ඉතින් මේ ඔක්කොම කරපුවා දෙන්නේ පළවෙනි ගැළපිල්ල 21ගේ 3x එක දෙන්න ඉතිරි බඩුතොගේ පිරිවැය 20000යි. පුතේ අවුරුද්දේ අග ඉතිරි තොගේ 20000යි. මං ඉතිරි තොගේ කොහේ කොහෙද තේ ලියන්න කිව්වේ? ඉතිරි තොගය මේ අවසන් තොගේ ගාවට 20000යි. ඒ වගේ මේක ඉතුරු වෙච්ච නිසා ගාන දාන්න එපා. ජංගම මත්කම් ඇතුලේ ඉතිරි තොගේ කියලා ලියගෙන කරනවා කිව්වේ. ඔව්. වෙනමකුත් ගැළපිලි සම්බන්ධ නැත්නම් මෙතනට 20000යි මෙතනට 20000යි. නමුත් පුතේ මේ ගානට තව ගැළපිලි සම්බන්ධයි. ඔකට සම්බන්ධයි 1 2 3 4 5 නෙමෙයි 7 වෙනි ගැළපිල්ල. බලන්න 7 වෙනි ගැළපිල්ල. 7 වෙනි ගැළපිල්ල අපිට කියනවා විකිනීමේ හෝ ආපසීමේ පදනම් මත. උදේ 7 වෙනි ගැළපිල්ල අපිට කියනවා විකිනීමේ හෝ ආපසීමේ පදනම් මත ගනුදෙනු කරුවෙකුට යවන ලද භාණ්ඩවල ඉන්වොයිස් මිල රුපියල් 6000කි. ඒ කියන්නේ උදේ අපේ නියෝජිතයෙකුට බඩු වගයක් යවනවා මොනවා කරලා දෙන්න කියලාද? 6000කට විකුණලා දෙන්න කියලා. ඒතර යා බට් එක නියෝත්‍ය අරන් ගියාට ඒ බට් එක විකුණනකම් අපේ පුතේ. කොලප් සංකල්පයට අනුව ඒක විකුණනකම් අපේ. ඉන්වොයිස් බිල 6000. ඒ කියන්නේ ඒක විකුණන්න 6000කට කිව්වේ. මේවායේ පිරිවැය 4000කි. මේවා වැරදීමකින් විකුණුම් ලෙස. මේවා වැරදීමකින් විකුණුම් ලෙස සටහන් කර ඇත. ඒ කියන්නේ ඔයා 4000ක බඩු 6000කට විකුණන්න කියලා යවුවා. වාගේ නියෝජිතයාට දුන්නා 4000ක වඩු 6000කට විකුණන්න කියලා. පුතේ ඒවා අපි විකුණුම් විදියට ලියන්නේ නියෝජිතයා විකුණවීම පස්සේ. නමුත් අපි වරද්දලා වැරදීමකින් කියලා කියනවා. ඒවා විකුණුම් විදියට ලියලාලු. ඒ කියන්නේ දැන්ටමත් ඒවා විකුණුම් වලට එකතු කරලා 6000ම නායකතියන්ට 6000ක්ම එකතු කරලා ඉවරයි. දැන්ටමත් ඒක විකුණුම් වලට 6000ක් එකතු කරලා නායකතියන්ට 6000ක්ම එකතු කරලා ඉවරයි. ඒක වැරදි වැරදීමකින් කියලා කියනවා. අපිට කියනවා වර්ෂය අවසාන වන විට මේන් විකුණා තිබුණේ අඩක් පමණි. හරි කියන්නේ මුදී අග දවසේ වෙද්දී ඔයා මේ 6 4000ක බඩු 6000ක විකුණන්න කියලා යවුවානේ. ඔයා 4000ක බඩු 6000ක විකුණන්න කියලා යවුවානේ. ඒ යවපු ඒවයි ඒ යවපු ඒවායින් පුතේ අඩක් විකුණලා කියන්නේ 2000ක බඩු 3000කට විකුණලා. 2000ක බඩු 3000කට විකුණලා. එහෙනම් මුදී ඒ ටික දැන් විකුණුවෝ. ඒවා අපිට අයිති නෑ. එහෙනම් මුදී අපිට තව අයිති භාගයක්. ඒ කියන්නේ අපි 4000ක බඩු 6000ක විකුණන්න කියලා යව්වේ. හරි. මේගොල්ලෝ ඒවයින් භාගයක් විකුණලා ඉවරයි. හරිද? භාගයක් විකුණලා ඉවරයි. හරි. භාගයක් විකුණලා ඉවරයි. හරිද? එතකොට ඉතින් අපි 4000ක බඩු 6000ක විකුණන්න කියලා යවුවා. මේගොල්ලෝ මේ අවුරුද්ද අගවිදී වෙන භාගයක් විකුණලා. අයිනම්ද ඒ විකුණුපේක භාගය විකුණුපේක හරි. එහෙනම් හරි. භාගය විකුණුපේක හරි. එහෙනම්ද තව භාගයක් විකුණලා නැහැ. ඒ භාගය කාගේද? එහෙනම් අපේ. එහෙනම් ඒ භාගය අපේ. එහෙනම් අපේ තොගේ දැන් 20000 නෙමෙයි. තාවුදේ අපේ බඩු වලින් භාගයක් විකුණවන තිය වගේ මග එළියේ තියෙනවා භාගයක්. කීයකද? 4000ක බඩු වලින් 2000ක බඩු විකුණලා නේද අපේ තොගය 20000 නෙමේ 22000යි. එහෙනම් පුතේ අපේ අවසන් තොගය 22000යි. එහෙනම් මේ අවසන් තොගය ලියන්න මෙතන 22000. මෙතන අවසන් තොගය 22000යි.
අපේ අවසන් තොගේ 22000 ජංගම වත්කම් නුඩිම ලියන්න ඉතිරි තොගය ඉතිරි තොගයත් 22000 හරි පැහැදිලි දෙයක් කියපදේ වෙනද කියන උපදේ අපේ අවසන් තොගේ 22000 ජංගම වත්කම් නුඩිම ලියන්න ඉතිරි තොගය 22000 පැහැදිලි ඔක්කොම දෙයයි දෙත් අපේ ඉතුරු අපේ භෞතිකෝ ව්‍යාපාරය ඇතුලේ 2000ක් 20000ක් ඉතුරුයි අපිට අයිති බඩු වර්ගයක් එළිය තියනවා 2000ක බඩු 4000ක බඩු එළියට යවුවට ඉන් 2000ක් විකුණලා ඉවරයි 2000ක් පිරුවා වෙච්ච ඒවා එන අපිට අයිති 2000යි හරි ඒක ලිව්ව අපි පළවෙනි ගැලපිල්ලේ දෙ පළවෙනි ගැලපිල්ලෙන් තමයි ලිව්වේ පළවෙනි ගැලපිල්ලයි 6 වෙනි ගැලපිල්ලයි 1යි 6යි දෙ පළවෙනි ගැලපිල්ලෙන් 6 වෙනි ගැලපිල්ලෙන් තමයි 22000 ලිව්වේ හරි එතකොට මේගොල්ලෝ දැන් මේ බඩු ටික පුතේ 6000 විකුණුම් විදියට ලියලා තියෙන්නේ 6000 විකුණුම් විදියට ලියලා තියෙන්නේ මොන විකුණුම් විදියටද 6000 ණයට විකුණුම් විදියට ලියලා තියෙන්නේ නමුත් ඒවෙන් දැන් භාගයක් විකුණලා එතකොට 6000 විකුණුම් විදියට ලියපු එක අවුල් නමුත් භාගයක් විකුණුම් විදියට ලියපු එක අවුලක් නැහැ එහෙනම් පුතේ දැන් 6000 විකුණුම් වලට එකතු කරලා ණයට තියන්න 6000 එකතු කරලා තියෙන්නේ නමුත් පුතේ භාගයක් විකුණලා ඉවරයි එහෙනම් අපි විකුණුම් වල ණයට තියන්ගෙන ওই 6000 අයින් කරන්න ඕනේ නැහැ කියකිය අයින් කරාම හරිද විකුණුම් වලින් 3000ක් අයින් කරන්න ණයක තියන්ගෙන 3000යි නේද අඩු කරන්න ඕනේ විකුණුම් වලින් 3000යි ණයක තියන්ගෙන මුදේ 3000යි නේද අඩු කරන්න ඕනේ පැහැදිලිද එහෙනම් විකුණුම් වලින් 3000ක් අඩු කරන්න ණයක තියන්ගෙන 3000ක් අඩු කරන්න මේ විකුණුම් අපිට තියෙනවා 293085 විකුණුම් 293085 3000ක් අඩු කරාම විකුණුම් 290යි බින්දුවේ 85 290085 විකුණු. දාන විතර විකුණුම් වලට 290යි බින්දුවේ 85. මේ විකුණුම් වලින් 3000ක් අඩු කරා. එතකොට ණයක තියන්ගෙනුත් කීයක් අඩු වෙන්න ඕනද? 3000. මේ gedara වැඩේ බලන්න ගියසදී gedara දිහා හදන්න දීපු එක ණයක තියන්ගෙනුත් 3000ක් අඩු කරන්න. ඉතින් ණයක තියු කීයද ඉන්නේ කියලා බලන්න. ණයක තියු කීයද ඉන්නේ කියලා බලන්න පුතේ හොඳට. ඉතින් ණයක තියු කීයද අපිට ඉන්නේ? නායකතිව අපිට ඉන්නවා නායකතිව ඉන්නවා පුතේ අගහාරියේ 54000 දැක්කද 54000 ඉතින් නායකතිව 54000ක් ඉන්නව නේද ඒ 54000න් කරු 3000ක් අඩු වුණාම නායකතිව ඉතුරු වෙන්නේ 51000යි ගාන දාන්න එපා මෙතන ලියන්න නායකතිව පුතේ මෙතන එකපාරට 50000 දාන්න තිබ්බා 50000 54000න් 3000ක් නේද පුතේ අඩු වෙන්නේ 3000 කරනවා 51000යි. ඔයාලා මෙතන කෙලින් 51000 දාන්න තිබ්බා. නමුත් දාන්න එපා. 51000 දාන්න තිබ්බා පුතේ ඔයාට 8 වෙනි ගැලපිල්ල තිබ්බේ නැත්තම්. මේ මේ හපේ මේ පළවෙනි ගැලපිල්ල 7 වෙනි ගැලපිල්ල මේ ගත්තේ 7. අත නේද විකිණීමේ ආපසු පිසෝ. 7. 7යි. එතකොට පුතේ ඔයාට විකුණු මන විකුණුම් වලින් 3000 අඩු කරා ඒතර විකුණුම් 293.85න් 3000 කරනවා විකුණුම් දැම්ම 290.85 ණයකතියන් නුත්තේ 3000ක් අඩු වෙන්න ඕනේ එතකොට ණයකතිය ඉතිය කීයද 54000යි 54000න් 3000 කරනවා ණයකතිය 51000යි වාරුදේ කෙලින්ම මෙතනට 51000 දාන්න තිබ්බා 8 වෙනි ගැලපිල්ල තිබ්බේ නැත්තම් 8 වෙනි ගැලපිල්ල තිබ්බේ නැත්තම් වාර 51000 දාන්න තිබ්බා හරි 8 වෙනි ගැලපිල්ල තිබ්බේ නැත්තම් 51000 දාන්න තිබ්බා. නමුත් මේකේ 8 වෙනි ගැලපිල්ලක් තියෙනවා බලන්න. ඉතින් 8 වෙනි ගැලපිල්ල කියනවා ණයක තියන්ගෙන් 1000ක් අතිවේග බොල් නැහැ වශයෙන් කපහල යුතුය. ඒ කියන්නේ තේ ණය තව ණයක තියන්ගෙන් 1000ක් බොල් නැහැ විදිහට කපන්න කියලා කියන්නේ. එහෙනම් මුදේ ඒ 1000ක් ණයක තියන්ගෙන් අඩු කරාම ණයක තියු 50000යි. මෙතන මුදේ පළවෙනි තීරණ දාන්න මේකේ අඩමන් නැහැ වෙන කීම තියෙන නිසා ණයක තියු මෙතන දාන්න 50000යි දාලා තියෙනවා. ණයක තියු කියලා පළවෙනි තීරණ දාලා තියෙනුනේ 50000යි. ඇයි අර 7 වෙනි ගැලපිල්ල විකිණීමේ වාපසින් මිනිස්සු 3000ක් අඩු වෙන්න ඕනේ. ඒක 51000යි. 8 වෙනි ගැලපිල්ල 1000ක් අඩු වුණාම 50000යි. මේ 1000 බොල් ණය හානි කරන අලාභ. එහෙනම් හානි කරන ලාභ එතනින් 1000යි. දැන්ට ශේෂ පරික්ෂමේ හානි කරන අලාභ කීයක් තියෙනවද කියලා බලන්න. දැන්ට ශේෂ පරික්ෂමේ හානි කරන අලාභ කීයක් තියෙනවද කියලා බලන්න පුතේ. ශේෂ පරික්ෂම ඇතුලේ හානි කරන අලාභ කීයක් තියෙනවද කියලා බලන්න. බලන්න. ශේෂ පරික්ෂම ඇතුලේ හානි කරන අලාභ තියෙනවා කීයක්ද ළමයි නේ? ශේෂ පරික්ෂම ඇතුලේ හානි කරන ලාභ කීයක් තියනවද? බොල් නැහැ කියලා තියෙන එක තමයි.
शेष वृक्ष में तुले बोलना है कि देसी आती है ना शेष वृक्ष में तुले बोलना है कि देसी आती है ना ए देसी आय मेदा हाय उपकम बोलना है इद्दास देसी आय हानि का नलाब इद्दास यहाँ पर मित्र नायक थी यंग डुकरे दाह वितर आय अरे देसी गिरुं का तेला इवर आय है ना बेदहरी में तुले यान हानि का नलाब बेदहरी में बेदा तुले यान हानि का नलाब इद्दास देसी आय बेदहरी में बेदा तुले यान हानि का नलाब इद्दास देसी आय बेदहरी में तुले यान हानि का नलाब इद्दास देसी आय එනම් පුතේ මෙතන නායකතියෝ 50000 උනේ 7 වෙනි ගැලපිල්ලෙන් 3000ක් අඩු වුණා නායකතියෝ 8 වෙනි ගැලපිල්ලෙන් 1000ක් අඩු වුණා 7 වෙනි ගැලපිල්ලයි 8 වෙනි ගැලපිල්ලෙන් තමයි මෙතන පුතේ 50000 උනේ එනම් පුතේ මෙතන හානික නලාව 1200 ආවේ 8 වෙනි ගැලපිල්ලේ දැන්ට 200යි අලුතෙන් ගපු බොල් නෑ 1000යි 1200යි එහෙදි නේද හරි මම ඔයගම් ඉක්මනටම ගැලපිලි අංක 9ක් ඉවර කරන්නම් ගැලපිලි අංක 9ක් ඔයගම් මම කරන්නම් බාන්න ගැලපිලි අංක 9 හරිද ඉතින් ඔයගම් බාන්න ගැලපිලි අංක 9ක් බලන්න ගැලපිලි අංක 9ක් ඔයගම් බලන්න දැසි නේද ගැලපිලි අංක 9ක් බලන්න ඔයගම්ම අඩමාන්න ඉඩහැරීම ප්‍රති අඩමාන්න ඉඩහැරීම කියන්නේ හානි කරන ලාභ සහ ඉඩහැරීම एक अनुदे दे मैं आउट नाम बोलना है आपको मैं दास सिसिया लिवा मैं आउट दे नायट भी कुनो मतलब नायक तीनों मतलब लाभना आउट दे अतिवेन ने पुरवांग ने कहा तभी मैं आउट दे मुझे दिमाग पीछे दाना हो दे हानि करना लाभ सदा इधरी में इतनी नायक तीनों के सिर पहाई ऐना मुझे दे नायक तीनों पनास दाह तमाई වේකල් දිනේ වටු දෙය හැමදාම අයින් කරලා තියෙනවා නායකත්වය මත 105ක් අපි හැමදාම අයින් කරලා තියෙනවා ඒකයි වෙන්නේ එහෙනම් මේ 50000 මත 105ක් කියන්නේ කීයද දෙය 50000 ට 10000ක් කියන්නේ 5000යි එහෙනම් 105ක් කියන්නේ ඒකේ භාගේ කීය 2500ක් එහෙනම් මේ නායකත්වයෙන් 2500ක් අපි අයින් කරනවා වෙනම අයින් කරලා තියාගෙන ඉන්නවා දැන් 50000ක නායකත්ව ගිරුවෙන් අඩු කරන්නේ අපි නායකත්වය 50000යි ලබන අවුරුදු නායකත්වය 50000 මිල්ලනවා සමහර 50000 ලැබෙන්නත් පුළුවන් නමුත් අපි එකෙන් අයින් කළා දාන 2500ක් ලියන්න මෙතන හානි කරන ලාභ සහ ඉඩහැරීම මේ නායකත්වය අරින් ලියන්න හානි කරන අලාභ ඉඩහැරීම ඉඩහැරීම හානි කරන ලාභ ඉඩහැරීම 2500යි 50000 අරින් ලියන්න හානි කරන ලාභ ඉඩහැරීම 2500යි 50000 අරින් ලියන්න හානි කරන ලාභ ඉඩහැරීම 2500යි. හරි ඉඩහැරලා ඉතින් ඕන්න ඔයාලට මෙතන ඉලක්ක ගහලා නායකත්වයේ ධාරණගය නායකත්වයේ ධාරණගය දෙවන තීරුවම දාන්න. නායකත්වයේ දෙවන තීරුවටම දාන්න නායකත්වයේ ධාරණගය 43500යි. 43500 දැම්මා. හරි. දැන් ඔන්න අහගෙන ඉන්න. මේ දැන් අපි ඉඩහරින්න ඕනේ 2500යි. ඔය ගානේ නෙමෙයි දැන් ඔය ගානේ මම බැලුවේ නෑ පොඩ අහගෙන ඉමු ඔය ගානේ නෙමෙයි 2500 ඉඩ හරින්න ඕනේ දෙ මේ අවුරුද්ද නම් ඉස්සෙල්ලාම ඉඩ හැරියේ මේ අවුරුද්ද නම් ඉස්සෙල්ලාම ඉඩ හැරියේ මේ 2500 මේ අවුරුද්ද වියදමක් මේ 2500 මේ අවුරුද්ද වියදමක් එහෙම වුණා නම් පුතේ මේ 2500 මේ හානි කරන ලාභ පුතේ පොඩි අවුලක් ගියා මගේ මේ 1200 එක පාට මෙතනට දාන්න එපා පුතේ මේ 1200 එක පාට මෙතන දාන්න එපා මෙතන වරහණක් කරලා දාගන්නවා 1200 බෙදහැරීම් වියදම් ඇතුලේ හානි කරන ලාභ කියලා එක පාටම පරිඳුර 1200 දාන්න එපා වරහණක් කරලා දාගන්න 1200 මෙතන වෙන්නේ ගැලපෙන්නේ නැහැ හරි හානි කරන ලාභ වලටම පුතේ මේ 1200 ටම මේ 2500ත් එකතු කරනවා හරි ආය අහගන්න නායකත්වය 50000න් 105ක් බලාපොරොත්තු අතාරන 2500ක් නායකත්වය 50000යි ලබනවට නායකත්වය 50000 මිලනවා අපි 2500ක් අතාරිනවා يعني නොලැබෙයි කියලා හිතනවා එහෙනම් ඒක මේ අවුරුද්දේ පාඩුවක් විදිහට මෙතනින් 2500ම අඩු කරලා මේ අවුරුද්දේ මේ 1200ට 2500ම එකතු කරනවා පළවෙනි වතාවට කරානවා ගියවුරුද්ද පුතේ අපි හිතමු මෙහෙම ගියවුරුද්ද ඉඩහැරලා තියෙනවා කියලා තුමු 1500ක්
එමෙ ඉඩ හැරිනම ශේෂ භික්ෂුන් බැරපැත් කියන බලන්න එපා ශේෂ භික්ෂුනේ ගියා වුද්ද 1500ක් ඉඩ හැරලා තියෙනවා නම් එහෙම තියෙනවා නම් ශේෂ භික්ෂුන් බැරපැත් තියෙනවා පුතේ ඈ ඔක ඔය ගන්න බලන්න එපා ඔයා ගියා වුද්ද අන්තිමට 1500ක් ඉඩ හැරලා නම් ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිමදී ඔක්කොම ඉඩ හරින්න ඕනේ 2500යි නමුත් ගියා වුද්දේ අග දවසේ නොලබෙනේ වල 1000ක් දැම්මා 1000ක් දාලා තියෙනවා මේ අවුරුද්දේ අග ඔක්කොම 2500ක් ඉඩ හරින්න ඕනේ ගිය අවුරුද්දේ අග දවසේදී 1000ක් ඉඩ හැරලා තියෙනවා එහෙනම් පුතේ ඔක්කොම 2500ක් දාන්න ඕනේ ගිය අවුරුද්දේ මේකෙන් 1000ක් ඉඩ හැරලා තියෙනවා එහෙම වුණා නම් තා මේ අවුරුද්දට කීයද දාන්න ඕනේ 2500ම දාන්න ඕනේද නෑ තව දාන්න ඕනේ 1500ක් එහෙම වුණා නම් මේකට තව 1500ක් ඉතුරු කරන්න ඕනේ එහෙම වුණා නම් හරි මේක එහෙම නෙමෙයි ඔන අනිත් පැත්ත තව චුට්ටක් හරි දැන් නායකතුව 50000යි මේ 50000න් 105 ඒ කියන්නේ 2500ක් අපි නොලැබේ කියලා ඉතල අතහැරලා දානවා මොකද නායකතුව 50000ම තමයි 50000 2500ක් අපි ඉඩ හරලා දානවා පළවෙනි වතාවේ කරා නම් ඒ 2500 මේ අවුරුදු වියදමක් විදිහට මේකට එකතු කරනවා හරි 1000ක් ඉඩ හැරලා තිබ්බනම් තව වියදමට දාන්නේ නම් තව 1500 මෙතන එකතු කරන්න. අපි මෙහෙම හිතමු 2500 ඉඩ හරින්න ඕනේ. ගිය අවුරුද්දේ වියදමට දාලා 3000ක්. ගිය අවුරුද්දේ වියදමට දාලා 3000ක්. දැන් මේ අවුරුද්දේ අග ඔක්කොම සම්පූර්ණ වියදම ගිය අවුරුද්දේ හරි මේ අවුරුද්දේ හරි සම්පූර්ණ වියදම එන්න ඕනේ 2500යි. කීයක්වත් ගිය අවුරුද්දේ වියදම දාලා නැත්නම් 2500 මේ අවුරුද්දේ වියදමට දානවා. ගිය අවුරුද්දේ 1000ක් දාලා තිබ්බනම් මේ අවුරුද්දේ විතරම දාන්නේ තව කීයද 2500. ඉතින් මේ අවුරුද්දේ අපිට 2500 දාන්න ඕනේ. ගිය අවුරුද්දේ 3000ක්ම දාලා. සම්පූර්ණ වියදම ගිය අවුරුද්දේ හරි මේ අවුරුද්දේ හරි ඔක්කොම 2500 අඩු වෙන්න ඕනේ. නමුත් ගිය අවුරුද්දේ 3000ක්ම දාලා. එහෙනම් මොකද කරන්න ඕනේ? ගිය අවුරුද්දේ වියදම වැඩිපුර 500ක් දාලානේ. ඒතර මේ අවුරුද්දේ මේ 1200 එකතු වෙනව නෙමෙයි 1200 න්ගේ වැඩිපුර දා 500 මොනවා වෙනවද අඩු වෙනවා වැදගත්ද එහෙනම් එන්න දැන් මේ ගන්න මේ ගානේ 9 වෙනි ගැලපිල්ල කියන අඩමාන්න ඉඩ හැරීම නායකත්වයෙන් 105ක් 500 ගැලපිය යුතුයි හරි මේ නායකත්ව 50000 එකට 105ක් ගැන 2500 මේකෙන් අඩු කරා 2500 අඩු කරා හරිනේ අඩු කරා 40000 500යි 2500 දැම්මා. මීට කලින් ඉඩ හැරලම නැත්නම් ඒ 2500ම මේකට මොකද වෙන්නේ? එකතු වෙනවා. මීට කලින් 1000ක් ගිය අවුරුද්ද වියදමට දාලා නම් තව එනම් මේ අවුරුද්ද දාන්න ඕනේ මෙතනට 1500යි. ඔය ගානේ කීයක් ඉඩ හැරලාද කියලා බලන්න. ඔය ගානේ කීයක් ඉඩ හැරලාද කියලා බලන්න ශේෂ භික්ෂුමේ අන්තිමටම තියෙනවා. අඩමාන්න ඉඩ හැරීම පුතේ ඒක 24යි කියලා පොඩ්ඩ හදා ගන්නවද? 18 4යි ගුණත් අවුලක් නැහැ. 24යි කියලා එක පොඩ්ඩක් හදාගන්න. ඒකේ 24යි කියලා දිනේ හදාගන්න පොඩ්ඩක් හදාගත්තද? 24යි. ඒ කියන්නේ මොදේ? ඔය ගිය අවුරුද්දේ වියදමට කීයක්ම දාලාද? 3000ක්ම දාලා. ඔක්කොම ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ඔක්කොම මුළු වියදම 2500යි වෙන්න ඕනේ. නමුත් ගිය අවුරුද්දේ වියදමට 3000ක්ම දාලා. එහෙනම් මේ අවුරුද්දේ මේ 1000 තව කීයක්වත් එකතු කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? ඒකෙන් මේ 3000ක්ම වියදම් දාන්නේ 2500ට. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ඔක්කොම සම්පූර්ණ වියදම 2500 යන්න ඕන. නමුත් ගිය අවුරුදු 3000ක්ම දාලා වැඩිපුර 500ක් දාලා වියදම. එහෙනම් මේ අවුරුද්දේ 500 මොනවද කරන්න කියලා කරන්නේ මෙතනින්? අඩු කරනවා. අඩු කරනවා. පැහැදිලිද? අඩු කරාම මුදේ මෙතන ඉතුරු වෙන්නේ හානි කරන ලාභ කියලා බොල් නැකර ඉතුරු වෙන්නේ 700යි. ඇයි? මේ අවුරුද්දේ බොල් නැ ඔක්කොම 1200 වුණාට ගිය අවුරුද්දේ වැඩිපුර වියදම දාලා තිබ්බ පොදේ 500ක් ඒක අයින් කරාම මේ අවුරුද්දේ ඔක්කොම වියදම 700යි. ඒතරොදේ මේ 9 වෙනි ගැලපිල්ලෙන් තමයි මේ 2500 ආවේ මේ 700 මේ මේ 500 ආවෙත් 9 වෙනි ගැලපිල්ල. පැහැදිලිද පුතේ කියපොදේ? ගෙදරදී හරියට කළා නම් ගොඩක් හොඳයි. ඒවා හරියට කරනවා නම් ගොඩක් හොඳයි. නොකරපු කට්ටිය දැන් කරන්න. නායකත්වයේ 50000න් 105 කියන 2500යි හරි. ඒකට වෙන් කළා තිබ්බේ නැත්නම් මේ 1200 2500 එකතු වෙනවා.
ගැරුවේ මේ අවුරුදුවල ගිය අවුරුදුවල කොහම හරි ඔක්කොම 2500 විතරට යන්න ඕනේ. හරි. 2500 දෙක ගිය අවුරුදු 10ක් දාලා තිබ්බනම් මෙතන තව එකතු කරන්නේ 1500 එකතු කරනවා එහෙම උනනම් ඔක්කොම 2500ක්. මේකේ උනේ 2500 නම් ගිය අවුරුදු විතරම 3000ක්ම දාලා. එහෙනම් මේ අවුරුදු දාපු වියදම් වලින් 500ක් අයින් කරන්නේ කරන්නේ. හරිද? හරි මොකද මට අහන ප්‍රශ්නේ අඩමාණය 3000ක් ශේෂ පරික්ෂමේ විතරක් තිබ්බොත් කොහොමද එන්නේ? ඒ කියන්නේ ගැළපිල්ල තිබ්බේ නැත්නම් කියන එකද ඔය කියන්නේ? ගැළපිල්ල තිබ්බේ නැත්නම්. ඒ කියන්නේ ගැළපිල්ලක් තිබ්බේ නැත්නම් බුදේ ගිය අවුරුද්දේ අයින් කරපු 3000 මේ අවුරුද්දට ඒක එහෙමම කියන එක තමයි. හරිද? එහෙම වුණා නම් බුදේ මෙතන කෙලින්ම හරි හරි දැන් මමට අහ ප්‍රශ්න ඔබ දෙනවා. ඔය ගැළපිල්ල කතාවක් නේ ශේෂ පරික්ෂමේ බැරපැත් තියෙනවා හානි කරන ලාභ නැත්නම් අඩමාණය දෙරිම 3000යි කියලා. එහෙම වුණා නම් මේ ගැළපිල්ලක් නැහැ නේද? කෙලින්ම ඒ ගිය අවුරුද්ද දාපු 3000 මේ අවුරුද්දත් හරි. මේ අවුරුද්ද මොකද ගැළපිලිමුකුත් නැහැ. එහෙනම් කෙලින් මෙතන හානි කරන ලාභය හරි විතර 3000 අඩු කරන එක විතරයි. එහෙම වුණා නම් ගැළපිල්ලක තිබ්බේ නැත්නම් මෙතන කෙලින්ම හානි කරන ලාභය හරි විතර 3000 ලියනවා විතරයි. ඒ 3000යි ලියනවා මෙතන විතරයි. මේ අවුරුද්ද මොකද ගැළපිලිමුකුත් නැහැ. ඒ 3000 පුදේ හරි කියන එකනේ ගියා උඩ ඉඳහරපු 3000 හරියට මේ අතර ගැලපෙනවා. එතකොට මෙතනට ගියක්වත් එකතු වෙන්නේ අඩු වෙන්නේ නැහැ කියන එක තමයි ඒක තේරුම. පුදේ පැහැදිලිද? තේරුණනේ උත්තරය ආවනේ ඔක්කොම. ප්‍රශ්න අහන්න පුදේ. හරි. එහෙනම් මම යනවා පුදේ. දැන් මම ඉවර කරා පළවෙනි ගැලපිල්ලෙන් මම එහෙම්මම් පෑන්න 7 8 9 ගැලපිලි තුනම ඉවර කරා. පළවෙනි ගැලපිල්ලෙන් 7 ඉවර කරා 8 ඉවර කරා 9 ඉවර කරා. දැන් තිර ගැලපිලි ටික හරිය ලේසි. දෙවනි ගැලපිල්ලට එන්න. දෙවනි ගැලපිල්ලට එන්න 21 3/1කට කලින් ගෙවූ කාරල් විදන් 200යි. 21 3/1කට කලින් ගෙවූ කාරල් විදන් 200යි. ඒ 200 තේරුම මේ අවුරුද්දේ ගෙවලා තියෙන්නේ ලබන අවුරුද්දේ 200 ගෙවලා තියෙන්නේ. බලන්න මුදේ දැන්ට කාර්යාල වියදම් කියලා කීයක් ගෙවලාද කියලා. බලන්න දැන්ට කාර්යාල වියදම් කියලා කීයක් ගෙවලාද කියලා. ශේෂ පරික්ෂමේ මැද හරිය තියෙනවා කාර්යාල වියදම් කියලා 300ක් ගෙවලා දැක්කත් 300 ශේෂ පරික්ෂමේ මැද හරිය තියෙනවා කාර්යාල විදන් කියලා 300ක් ගෙවලා දැක්කනේ 300 300ක් ගෙවලා ඒකෙන් 200ක්ම ලබන අවුරුද්දලු ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළ කාර්යාල විදම 100යි ලියන්න පරිපාලන විදන්ේ කාර්යාල විදන් 100යි පරිපාලන විදන් ඇතුළ ලියන්න කාර්යාල විදන් 100යි පරිපාලන විදන් ඇතුළ ලියන්න කාර්යාල විදන් 100යි පරිපාලන විදන් ඇතුළ ලියන්න කාර්යාල විදන් 100යි දේ 100ක් ලිව්වෙ 300ක් ගෙවලා තිබ්බ දැනින් නේද? ඒතකොට වැඩිපුර ගෙවලා තියෙනවා 200ක්. ජංගම වත්කම් ඇතුළේ ලියලා තියෙනෝනේ ඉදිරියට ගෙවූ කාර්යාල වියදම්. ජංගම වත්කම් ඇතුළේ ලියලා තියෙනෝනේ ඉදිරියට ගෙවූ කාර්යාල වියදම්. දෙවනි තීරුවට 200ක්. ජංගම වත්කම් ඇතුළේ ලියලා තියෙනෝනේ ජංගම වත්කම් ඇතුළේ ලියලා තියෙනෝනේ ඉදිරියට ගෙවූ කාර්යාල වියදම් 200ක්. ජංගම වත්කම් මෙතුන් ලියලා තියෙනෝනේ ඉදිරියට ගෙවූ කාර්යාල විදන් 200ක්. දෙ සීනි බෝල ගැලපිල්ල. දෙවනි ගැලපිල්ල ඉවරයි. මෙතන ලිව්වේ දෙවනි ගැලපිල්ලෙන් මේ 200 ලිව්වේ දෙවනි ගැලපිල්ලෙන්. හරිද? හරිද? හරිද දෙවනි ගැලපිල්ලෙන් එළියුවේ ඊට පස්සේ පැහැදිලිද ඔක්කොම තුන්වෙනි ගැලපිල්ලට යමු ඩක් ගාලා 3 20ගේ 3 ඇසුරු උපවිද කඩකුලියේ 300යි ඒ 300 තේරුම මේ අවුරුද්දට අදාළයි තාම ගෙවලා නැහැ ඒ 300 තේරුම මේ අවුරුද්දට අදාළයි තාම ගෙවලා නැහැ පානුපතේ කඩකුලිය වරිපණම් කියලා ශේෂ පිටුමේ මැද හරිය උඩ හරිය කඩකුලියා වරිපණම් කියලා ශේෂ පිටු උඩාරි 2100ක් ගෙවලා තියෙනවා දැක්කද ඒ 2100යි තව ගෙවන්න තියෙනවා 300ක් ඒතර පුතේ ගෙව්වාව නැතා මේ අවුරුද්දේ අදාළ කඩකුලියා වරිපණම් 2400යි කියන්න පරිපාලන විදතුරේ කඩකුලියා වරිපණම් 2400යි පරිපාලන විදතුරේ යන්න කඩකුලියා වරිපණම් 2400යි පරිපාලන විදතුල යන කඩකුලියා වරිපණම් 2400යි. උදේ 2400න් තාම ගෙවලා තියෙන 2100යි. තව 300ක් ගෙවන්න තියෙනවා. 300 අපිට වගකීමක්. ඒක වගකීමක්. ජංගම වත්කීම තුල යන උපිෂ්ඨ කඩකුලියේ
ජංගම වක්කීමේ තුල යන උපිත කඩකුලී උපිත කඩකුලී දෙවන කිරුල දාන්න 300ක් ජංගම වක්කීමේ තුල දෙවන තීරුවට දාන්න උපිත කඩකුලී කියලා 300ක් මම ඊට මාදි වෙන්නේ සමන් මෙහෙම ලියුවේ ජංගම වක්කීමේ තුල උපිත කඩකුලී කියලා 300ක් දාලා තියෙන්න ඕනේ හරිද දැන් අපි කරේ තුන්වෙනි ගැලපිල්ල මෙතන කඩකුලියා වරිපණම් කියලා 2400යි තුන්වෙනි ගැලපිල්ලේ මෙතන 300ට ඒ තුන්වෙනි ගැලපිල්ලෙන් 300යි හරිද ගෙදරකෝ ගෙදරදී හදපු කට්ටිය හරිද කියලා බලන්න හදුව නැත්නම් ලියා ගන්න ඔය හෝම්වර්ක් දීපුවා හරිද ඉවනේ ඔක්කොමලා හරි මම නෝ ඊළඟ එකට එනවා ඊළඟට යනවා මේ ඊළඟට අපිට කියනවා හතරවෙනි ගැලපිල්ල 21 3 ඉස්සර කලින් ලැබුව ආදායම 500යි 21 3 ඉස්සර කියන්නේ මේ අවුරුද්දේ අග දවසට ලැබිලා කලින් ලැබුව ආදායම 500යි කියන්නේ මේ අවුරුද්දේ ලැබිලා ලබන අවුරුද්දට අදාළ ආදායම 500ක් මේ අවුරුද්දේ ලැබිලා ඉවරයි මේ 500 ඒක හැබැයි මේ අවුරුද්දට අදාළ නැහැ ලබන අවුරුද්දට අදාළ බලන්න ශේෂ පරීක්ෂමේ බැරපැත්තේ එහෙම ආදායමක් ලැබිලාද කියලා බලන්න ශේෂ පරීක්ෂමේ බැරපැත්තේ එහෙම ආදායමක් ලැබිලාද කියලා බලන්න. ඔව් ලැබිලා. ශේෂ පරීක්ෂමේ බැරපැත්තේ තියෙනවා ශේෂ පරීක්ෂමේ බැරපැත්තේ තියෙනවා පුතේ විවිධ ආදායම් කියලා දැක්කද? වට්ටම් 500 ගන්න එපා විවිධ ආදායම්. විවිධ ආදායම් කියලා 4500ක් ලැබිලා තියෙනවා දැක්කද? ශේෂ පරීක්ෂමේ බැරපැත්තේ විවිධ ආදායම් කියලා 4500ක් ලැබිලා තියෙනවා. මට කියන්න පුතේ 4500න් 500ක් මොන අවුරුද්දට අදාළවද ලැබිලා තියෙන්නේ? ලබන අවුරුද්දට අදාළව එනම් පුතේ මේ අවුරුද්දට අදාළ විවිධ ආදායම 4500 නෙමෙයි 4000යි. එයි ඔය 4500න් 500ක් ලබන අවුරුද්දට අදාළව ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළ විවිධ ආදායම මේ අවුරුද්දට අදාළ විවිධ ආදායම 4000යි. ලියන්න මේ වෙනත් ආදායම් ඇතුලේ මෙතන තියෙන වෙනත් ආදායම් ඇතුලේ කියන්නේ විවිධ ආදායම් 4000යි. පළවෙනි තිරුවට දාන්න ආදායම් දෙක තුනක් තියෙන නිසා වෙනත් ආදායම් ඇතුළු ලියන්න විවිධ ආදායම් 4000යි. එතකොට පුතේ 4000ක් අපි එතන ලිව්වට අපිට 4500ක් ලැබිලි ඉවරයි. අපි මෙතන විවිධ ආදායම් කියලා 4000 ලිව්වට අපිට 4500ක් ලැබිලි ඉවරයි. එතකොට අපිට වැඩිපුර ලැබිලා තියෙනවා 500ක්. ඒ 500 පුතේ අපිටයි තිනේ. ඒක පුතේ අපිට ගෙවපු එක්කෙනාගේ වත්කම. අපේ මොකද්ද? වගකීම. මේ අවුරුද්දේක අපිට ආදායමක් නෙමෙයි මේ අවුරුද්දේ අපිටයි තිනේ. මේ අවුරුද්දේ අපිට ගෙනත් දීපු එක්කෙනාගේ ජංගම වත්කම් වෙන්නේ අපේ වග කීම. ඒ නිසා ගොඩක් කට්ටිය ඔබ ලියලත්තේ ජංගම වක්කීම් ඇතුලේ එහෙම ලියපු කට්ටිය වැරදි. ජංගම වත්කම් ඇතුලේ ලියපු කට්ටිය වැරදි. ඔබ ජංගම වක්කීම. ජංගම වක්කීම් ඇතුලේ ලියන්න කලින් ලද ආදායම් ජංගම වක්කීම් ඇතුලේ ලියන්න කලින් ලද ආදායම් 500යි. ජංගම වක්කීම් ඇතුලේ ලියන්න කලින් ලද ආදායම් 500යි. ජංගම වක්කීම් ඇතුළු ලියලා තියෙන්න ඕනේ කලින් ලද ආදායම් 500යි. ජංගම වක්කීම් ඇතුළු ඒක ජංගම වක්කම් ඇතුළු ලියලා තියෙනවා නම් වැරදි ඈ. ඒක ජංගම වක්කම් ඇතුළු ලියලා තියෙනවා නම් වැරදි. ඒක ජංගම වක්කීමක්. හරි. ජංගම වක්කීම් ඇතුළු ලියන්න කලින් ලද ආදායම් 500යි. පැහැදිලිද? තේරුණානේ ඔක්කොට මේක? හරි. මේ කරේ ගැළපිලි අංක 4. මේ මෙතන 4000 ලිව්වෙත් ගැළපිලි අංක 4ෙන් මෙතන 500 ලිව්වෙත් ගැළපිලි අංක 4ෙන් ඔය දැන් දෙකේම ලිව්වේ ගැළපිලි අංක 4ෙන් හරිනේ ඒ කරේ අපි ගැළපිලි අංක 4 ඊට පස්සේ බලන්න ගැළපිලි අංක 5 ගැළපිලි අංක 5 බලන්න ගැළපිලි අංක 5 21 331 දිනට ඒ කියන්නේ අවුරුද්දේ අග දවසට ලැබිය යුතු ලාභාංශ 10යි. පුතේ අවුරුද්දේ අග දවසට ලැබිය යුතු ලාභාංශ 10යි. ඒක තේරුම මේ අවුරුද්දේ අදාළ 1000ක් තාම ලැබිලා නැහැ. මේ අවුරුද්දේ අදාළයි තාම ලැබිලා නැහැ 1000ක්. ඒ 10යි තේරුම මේ අවුරුද්දේ අදාළයි තාම ලැබිලා නැහැ. එහෙනම් බලන්න පුතේ මේ අවුරුද්දේ අදාළ ලැබිලා තියෙන ලාභාංශ ආදායම කීයද කියලා බලන්න. මේ අවුරුද්දේ අදාළ ලැබිලා තියෙන ලාභාංශ ආදායම කීයද කියලා බලන්න පුතේ. ලැබිලා තියෙන ලාභාංශ ආදායම අර ශේෂ පරීක්ෂණේ උඩම හරිය තියෙනවා ලාභාංශ ආදායම් කියලා 9000ක් ලැබිලා තියෙනවා දැක්කද
ශේෂ වික්ෂම උඩමාරියේ තියෙන අපතේ ලාභාංශ ආදායම් කියලා 9000ක් ලැබිලා දැක්කද? ලාභාංශ ආදායම් කියලා 9000ක් ලැබිලා තියෙනවා. දැක්කද 9000ක්? ලාභාංශ ආදායම් කියලා 9000ක් ලැබිලා තියෙනවා. ඒ 9000යි තව ලැබෙන්න තියෙනවා 1000ක්. તો ලැබුණා වුණා තා මේ උත්තර දාලා ලාභාංශ ආදායම කීයදද? 10000යි. ලියන්න වෙනත් ආදායම් ඇතුළු ලියපු නැති කට්ටිය හදමු නැති කට්ටිය බලන්න ලාභාංශ ආදායම 10000යි. වෙනත් ආදායම් ඇතුළු ලියන්න ලාභාංශ ආදායම 10000යි. ලාභාංශ ආදායම 10000යි. ලාභාංශ ආදායම 10000යි. ඒ 10000යි තාම ලැබිලා තියෙන 9000යි. එහෙනම් තව 1000ක් ලැබෙන්න තියෙන එක අපිට වත්කමක්. ජංගම වත්කම් ඇතුළු ලියලා ඇති ලැබිය යුතු ලාභාංශ ජංගම වත්කම් ඇතුළු ලියලා ඇති ලැබිය යුතු ලාභාංශ කියලා 1000ක් දෙවන තීරුවට. ජංගම වත්කම් ඇතුලේ දෙවන තීරුවට දාලා තියෙනවා ලැබිය යුතු ලාභාංශ කියලා 1000ක්. දාලාද? ජංගම වත්කම් ඇතුලේ දෙවන තීරුවට දාලා ඇති ලැබිය යුතු ලාභාංශ කියලා 1000ක්. දාලානේ. ජංගම වත්කම් ඇතුලේ දෙවන තීරුවට දාලා තියෙනෝනේ ලැබිය යුතු ලාභාංශ 1000ක්. ලැබිය යුතු ලාභාංශ 1000යි. මෙතන දාලා තියෙනෝනේ 1000ක්. කැදිනේ 10 කතාව. හරි ඒ පුදී අපි කරේ පස්සෙනි ගැලපිල්ල මෙතන 10000 ලිව්වෙත් පස්සෙනි ගැලපිල්ලේ මෙතන 10 ලිව්වෙත් පස්සෙනි ගැලපිල්ලේ ගෙදරපු ගෙදති කරපු කට්ටිය හරිද කියලා බලන්න පුතේ හරිනම් ගොඩක් හොඳයි දැන් ගැලපිලි 5යි අපි ගැලපිලි 8ක් විතර දැන් ඉවරයි 8ම හරිනම් ගොඩක් හොඳයි හරි මං ගෙස්දී කිව්වෙත් පුතේ කරපු ගැලපිලි ටිකම ආයි ගානක මම මේ දුන්නේ කියලා එනම් දැන් එන්න දැන් 6 වෙනි ගැලපිල්ල බලන්න 6 වෙනි ගැලපිල්ල 6 වෙනි ගැලපිල්ල බලන්න ඔක්කොමලා ස්ථාවර වත්කම් වල ෂේවීම් පහසුදාන් පරිදි විය යුතුය ෂේ කතාව හරි ෂේ බෙදහැරීමේ වෑන් රටේ 2යි ගෘහ භාණ්ඩ හා සවිකිරීම මේ අවුරුදු 3යි හරි ඊට කලින් පුතේ ඉඩම් තියනවද කියලා බලන්න ඉඩම් ෂේ කරන්නේ නැහැ නමුත් මේ ජාගමන වත්කම් වල ඉඩම් මුලින්ම ඉඩම් ලියන්න ඕන ඉඩම් තියනවද කියලා බලන්න ඔව් තියෙනවා පුතේ ඉඩම් කියලා නැහැ ඔබේ සින්නක්කර දේපල කියලා තියෙන ඉඩම් කියන එක තමයි ඉඩම් කියන වචනේ නැහැ සින්නක්කර දේපල කියලා තියෙන ඉඩම් කියන එක තමයි සින්නක්කර දේපල ලක්ෂ 4යි ලියන්න පුතේ මේ ජාගමන වත්කම් වල උඩින්ම සින්නක්කර දේපල සින්නක්කර දේපල මෙතන දාන්න පිරිවැය ලක්ෂ 4යි පිරිවැය ලක්ෂ 4යි සින්නක්කර දේපල පිරිවැය ලක්ෂ 4ක් දාන්න ලක්ෂ 4යි මේ සමුෂ්‍යයක් නැහැ එහෙනම් ධාර්ණගෙඩ ලක්ෂ 4ක් දාන්න ධාර්ණගෙඩ ලක්ෂ 4ම දාන්න ධාර්ණගෙඩ ලක්ෂ 4ම දාන්න මේ බෝඩ් එකේ තියෙන අකුරු වලට පේන්නේ නැතිව සමහර විට මේ සම්පූර්ණ ගාන නැත්තම් හදන ඉඩමදිනේ හරි නමුත් මේ තියෙන තැන තමයි වලට පැහැදිලිව නිකන් එතන ලියනවා කියලා පේන තැන මේ ලියන්නේ ඊට පස්සේ පුතේ දැන් ඒක සින්නක්කර දෙපර ඉඩම් ෂේ කරන්නේ නැහැ අපි ඒක නිසා හැම ලිව්වේ ඊට පස්සේ අපිට තියෙනවා වෑන් රථයේ සියලු දෙකක් ෂේ කරන්න ඕන බලන්න පුතේ වෑන් රථයේ පිරිවැය ශේෂ වික්ෂමේ අගාරී තියෙන වෑන් රථයේ පිරිවැය ගත්ත ගාන හැමදාම මේ ගාන තමයි ගත්ත ගානයි වෙනස් වෙන්නේ නැහැ නේ වෑන් රථයේ පිරිවැය ලක්ෂයයි නේද? ඔව්. ලියන්න මෙතන වෑන් රථ කියලා ලියන්නකෝ. ලක්ෂයයි පිරිවැය ලක්ෂයයි. මේ වෑන් රථයේ පිරිවැය ලක්ෂ දැම්මා නේද? වෑන් රථයේ පිරිවැය ලක්ෂ දැම්මා. ඉතින් ඒ ලක්ෂයෙන් 100ට කීයද අපිට ෂෙයා කරන්න කියලා කියන්නේ මේ අවුරුද්දේ? බෙදෑරීමේ වෑන් රථයෙන් 102ක් ලක්ෂයට 102ක් බලන්න. මේ ලක්ෂයට 100ට 10ක් බලන්නේ අග බිංදු අයින් කරලා 10ක් 100ට 1ක් බලන්න අග බිංදු 2 අයින් කරන්න. මේ ලක්ෂයට 100ට 1ක් බලන්න අග බිංදු 2 අයින් කරන්න. එතකොට ලක්ෂයට 100ට 1ක් කියන්නේ 1000යි. ලක්ෂයේ මුදේ අග බිංදු 2 කැපුවාම 1000යිනේ. එතකොට 102ක් කියන්නේ 1000ව 2ක්. 100ට 1ක් කියන්නේ 1000යි. එහෙනම් 102ක් කියන්නේ 2000යි. එහෙනම් වෑන් රථේ පාවිච්චි කරන්න බෙදා හරින්න. ඒ කියන්නේ බෙදහැරීමේ වෑන් රශ්මිය කියන මේ අවුරුද්දේ 2000යි වෑන් රථයේ බෙදා හරින්න. එහෙනම් මේ බෙදහැරීම විදතුල් ලියන්න වෑන් රශ්මිය 2000යි. බෙදහැරීම විදතුල් ලියන්න වෑන් රථ ෂය 2000යි. බෙදහැරීම විදතුල් ලියන්න වෑන් රශ්මිය 2000යි. බෙදහැරීම විදතුල් ලියන්න වෑන් රශ්මිය 2000යි.
බෙදහැරීමේ විනාඩු ලියන්න වෑන් රශ්මිය 2000යි. පැහැදිලිද? බෙදහැරීමේ විනාඩු ලියන්න වෑන් රශ්මිය 2000යි. මේ 2000යි දැන්ට වෑන් එකේ කොච්චරක් උතුරේ 2000 මේ ලක්ෂයෙන් අඩු වෙන්න ඕනේ. හැබැයි ලක්ෂයෙන් අඩු වෙන්නේ 2000 විතර නෙමෙයි 2000 කියන්නේ මේ අවුරුදු ෂේ ටිකනේ. ඒ 2000යි මේ අවුරුදු අදාළ ෂේ කීයද කියලා බලන්න. ඒ 2000යි මේ අවුරුදු අදාළ ෂේ කීයද කියලා බලන්න. මේ 2000යි මේ අවුරුදු අදාළ වෑන් එකට අදාළ 2000යි මේ අවුරුදු මුල වෙද්දි මං අරද්දුවා. මේ අවුරුදු මුල වෙද්දි 15000යි. මේ අවුරුදු ෂේ 2000යි මේ අවුරුදු මුල වෙද්දි 15000යි. ඒතර ඔක්කොම දුේ 17000ක් වෙනෝනේ සමුෂ්‍ය. මේ අවුරුදු 2000යි මේ අවුරුදු මුල වෙද්දි 15000ක් සමුෂ්‍යලා තියෙනවා. එහෙනම් මේ ලක්ෂයෙන් අඩු කරන්න ඕනේ 17000. ඒ ලක්ෂයෙන් 17000 අඩු කරාම වෑන් එකේ ධාරණ ගේනවා කොච්චරද? ලක්ෂයෙන් 17000ක් ගියම වෑන් එකේ ධාරණ ගේ 83000යි. ඉතින් වෑන් එකේ ධාරණ ගේ 83000යි. වෑන් එකේ ධාරණ ගේ 83000යි. එතකොට ඉතින් මේ ෂේ 2000 ලිව්වේ වෑන් රෝ ෂේ 2000 ලිව්වේ 5 වෙනි ගැලපිල්ල 1 මෙතන තුනේ 6 එකෙන් තමයි මේ ලිව්වේ. සියයට එකක් බාන්න අපි බින් දෙකයින් කරන්න 500යි හරිද 500යි උදේ 500 ලියන්න පරිපාලන නිරතුරේ ගෘහ භාණ්ඩ ෂේ 500 කියන්නේ සියයට එකක් නේද සියයට තුනක් කියන්නේ ඒ වගේ 1500ක් පරිපාලන නිරතුර ලියන්න ගෘහ භාණ්ඩ ෂේ 1500යි පරිපාලන විනතුරු ලියන්න ගෘහ භාණ්ඩ ෂේ 1500යි හරිද එතකොට රූපාංශය 1500 දැන්න සමුච්ඡය කොච්චරක් තියෙනවද කියලා බලන්න සමුච්ඡය කොච්චරක් තියෙනවද කියලා බලන්න සමුච්ඡය මේ රූපාංශ සමුච්ඡය 10000ක් තියෙනවා එතකොට 10000යි මේ අවුරුදු 1500යි මෙතන එන්න ඕනේ 11500ක් එතකොට මේ රූපාංශ ධාරණ ගේනවා අපිට 50000 11500ක් ගියාම 38500යි ගෝබාණ්ඩ ධාරණ ගේන්නේ අපිට 38500යි. ගෝබාණ්ඩ ධාරණ ගේන්නේ 38500යි. හරි, ඊටපස්සේ අපි ඒ කරේ 6 වෙනි ගැලපිල්ලේ දෙවෙනි කොටස. මේ 1500 ආගේ 6 වෙනි ගැලපිල්ලේ 2
මෙතනට ආවෙත් 6 2 දෙ ෂෙයා කරලා ඉවරයි නේද 6 වෙනි ගැලපිලි ඉවරයි 6 වෙනි ගැලපිලි ඉවරයි ෂෙයා කරලා ඉවරයි එහෙනම් දැන් මේ ටික එකතු කරලා එන්නන්න දැන් මෙතන 550000යි මෙතන 500යි 28යි 500යි मेतन पांच लक्ष पनाई मेतन विसी पांच पनाई पांसी नाम दारणाइए मूल दिखाई विघाने मूल तीर दिखाने पांसी अट्ठाई नाम दुलाई पांसी विषय का है पांसी है तो मैं मुंड देख रही दिखा रहा मैं दिखा रहा है पांसी विषय का है पांसी है तो रहा हाई वनी गलती लग त्योरा है तो हाई वनी गलती लग त्योरा है अरे इधर पास से बालान बुद्धि आये हाथ हाथ त्योरा है बुद्धि आप ही हाथ तो नहीं गलती लग त्योरा है अरे दे අත්තුනි ගැලපිල්ලත් ඉවරයි ඊට පස්සේ අටවෙනි ගැලපිල්ලත් ඉවරයි නවවෙනි ගැලපිල්ලත් ඉවරයි හරිද අපි හතක් ඉවරයි අටක් ඉවරයි නවයක් ඉවරයි හරිද 7යි 8යි 9යි ගැලපිලි 3ම ඉවරයි එතකොට 10වෙනි ගැලපිල්ලට එන්න මේ 10වෙනි ගැලපිල්ලට එන්න 10වෙනි ගැලපිල්ලට එන්න දහවෙනි ගැලපිල්ල අපිට කියන්නේ මොකද්ද කියලා බලන්න. දහවෙනි ගැලපිල්ල බලන්න. වර්ෂය තුල ඇති වූ ගින්නකින් 20000ක භාණ්ඩ දෙකක් විනාශ වී ඇත. අලාභයෙන් 60% රක්ෂා සංස්ථාව ගෙවීමට එක් වී ඇත. මෙම කරුණු පොත්වල සටහන් කර නැත. උදේ අපි ගාව තිබ්බ 20000ක බඩු ගින්නෙන් විනාශ වෙලා. 20000ක බඩු උදේ විනාශ වුණා නම් මෙතනින් ඒ 20000 අඩු වෙනවා මේ අවසන් දෙකේ උඩින්. දැන් හානියු තොග් කියලා මේ අවසන් තොගේ උඩරුළු අත්‍යාරල ඊළඟ රුළු ලියන්න මේ අවසන් තොගේ ලිපේ උඩරුළු අත්‍යාරල ඊළඟ රුළු ලියන්න ඍණ හානියු තොග 20000යි වරාන් කළා දාන්නේ 20000යි හානියු තොග 20000යි හරිද මේ වෙළඳ ගිණුමේ අවසන් තොගේ උඩරූල අපෑරලා ඊළඟ රූල ලියන්න හානිය තොග 20000යි. ඉතින් ඒ 20000 රක්ෂණය මෙතනින් ප්‍රති අඩු කර විනාශිත බඩු ටික. රක්ෂණය කළ නැත්නම් අපිට 20000ම පාඩුයි. මේ වෙනත් විදිහට ලියන්න තොග හානි අලාභය ගාන දාන්න එපා. තොග හානි අලාභය වෙනත් විදිහට ලියන්න තොග හානි අලාභය. ඉතින් රක්ෂණය කළ නැත්නම් එතන කීයම ලියනවද? 20000ක බඩු විනාශ වුණා රක්ෂණය කළ නැත්නම් 20000ම පාඩුයි. එහෙනම් මෙතන 20000ම ලියන්න ඕනේ රක්ෂණය කළ නැත්නම්. නම් පුදී අපි රක්ෂණය කළා. අපිට ওই 20 සෝ හෙන්නේ. නෑ හෙන්නේ කියන එක. දැන් ඇහෙනවනේ? හරි දෙ ඉස්සල ටික දැන් ගොඩක් වෙලා ඇහුන්නේ නැද්ද හරි ආගෙනෙමු එතකොට පුතේ මේ ආලියුතක මෙතනින් අඩු කරා 20000ක් පෑදින දෙක අවුලක් නැහැ නේද පුතේ ආලියුතක මෙතනින් 20000ක් අඩු කරා හරි මෙතනින් ආලියුතක 20000ක් අඩු කරා අපි රක්ෂණය කළ නැත්තම් මෙතන පුතේ 20000ම ලියන්න ඕනේ රක්ෂණය කළ නැත්නම් මෙතන 20000ම ලියන්න ඕනේ. නමුත් අපි රක්ෂණය කළා. රක්ෂා සංස්ථාවට කීයක් දෙන්නම් කියලාද බලන්න. රක්ෂා සංස්ථාවට කීයක් දෙන්නම් කියලාද 160ක්. එහෙනම් මුදේ 20000න් 160ක් කියන්නේ කීයද? 20000න් 160ක් කියන්නේ කීයද? 20000න් 160ක් කියන්නේ කීයද? 12000ද? 12000යි සර්. ඔව් 12000යි. එහෙනම් ලියන්න හරිද ලියන්න
अरे मेतन विशुदा विशुदाहक्षण मेतन विशुदा रक्षण मंदिर दोलोसदाने दोलोसदा दहावी गेलपील मिथन विशुद करें दहावी गेलपील मिथन अटदाह दहावी गेलपील मिथन लभित रक्षण मंदिर दोलोसदा लिवे दहावी गेलपील ईपीएफ गेलपील आय ईपीएफ गैलपिल EPF එකයි ETF එකයි බලපිට 11 වෙනි ගැලපිල්ල 11 EPF එක 12 තියෙන ETF එක අපි ඉතල EPF එක ගලපමු පුතේ EPF එකට කියන්නම් මොකද්ද සේවක අර්ථසාධක අරමුදල නේද EPF එකට අපි කියන්නේ සේවක අර්ථසාධක අරමුදලනේ මතකද EPF එකට අපි කියන්නේ සේවක අර්ථසාධක අරමුදල හරිද EPF එකට කියන්නේ සේවක අර්ථසාධක අරමුදල EPF එකට අපි කියන්නේ සේවක අර්ථසාධක අරමුදල EPF. ඉතින් ඒකට කවුරු කවුරුත් දායක වෙන්නේ සේවකයයි සේවයයි දෙන්නම. ඒකට දායක වෙන්නේ කවුද සේවකයයි සේවයයි දෙන්නම. ඉතින් සේවක අපි හිතමු මෙහෙමනේ මම සරලව කියන්නම්. අපේ සේවකයන්ගේ වැටුප 100 නම් සේවකයන්ගේ වැටුප 100 නම් අපි සේවකගේ අතට දෙන්නේ සේවකයන් වැටුප 100යි. ඉතින් අපේ වැටුප් කියන වේදම 100යි. නමුත් පුතේ सेवके ඔයාගේ වැටුක් කියන වියදම 100යි නමුත් සේවකගේ අතර දීලා තියෙන්නේ 90යි ඉතුරු 10 ඔයා තාම ගෙව්වේ නැහැ ඒක වක්කීමක් වෙනවා ඊට පස්සේ පුතේ ආයතනීය දායක වෙන්න ඕනේ හරිද ආයතනය තව 100ට කීයක් දායක වෙන්න ඕනේ 115 ඒක තමයි පුතේ ආයතනීය වියදම වෙන්නේ ඒතර පුතේ වා 100ේ පඩියකට සේවකගේ බඳව ගත්තොත් ඔයාගේ මුළු වියදම වැටුප 100යි ඔයා තව අතින් EPF එකට දාන ඕනේ එකට කියන අපි සේව් ව්‍යාගේ දායකය 15. හරිද? සේව් ව්‍යාගේ දායකය 15. ඒ කියන්නේ ගෙව්වා හෝ නැතා ඔයාගේ මුළු වැටුප් කියන වියදම 100යි EPF වියදම 15යි. ඔයාගේ මුළු වියදම 115යි. නමුත් ඔයා සේවකගේ අතර දෙන්නේ කීයද? සේවකගේ 10 කපලා අතර දෙන්නේ 90යි.
අනුවයි නමුත් ඔයාලා ආබලාභය කියලා යන්නේ වැටුප් 100යි. ඒතර 100 ලිවුවට පුතේ ඔයාගේ අතර දිලා තියෙන 90 10ක් ගෙවන්න ඕනේ. අතන ආයතනයේ දායකයේ 15ක් ගෙවන්න ඕනේ. ඒතර ඔක්කොම ගෙවිය යුතු EPF 25ක් වෙනවා. හරි. ඒතර ගෙවිය යුතු EPF ඔක්කොම 25ක් වෙනවා. දාගෙන ඉමු. හොඳට අහගෙන ඉන්න දැන් පුතේ. වැටුප්පා වේතන ගෙව ඇත්තේ ගැළපිල්ල කියවන්න. වැටුප්පා වේතන ගෙව ඇත්තේ 10ක් වන සේවකයාගේ දායකය වැටුප්පා වේතන ගෙව ඇත්තේ 10ක් වන සේවකයාගේ අර්ථසාධක කර්මදාස දායකය අඩු කරගෙනය. වැටුප්පා වේතන ගෙව ඇත්තේ 10ක් වන සේවකයාගේ අර්ථසාධක කර්මදාස දායකය අඩු කරගෙනය. අර්ථසාධක කර්මදාසට සේවකයාගේ දායකය 15 කි. ඒ කියන්නේ වැටුප 100 නම් සේවකයාට ගෙවලා තියෙන තාම 90යි. බලන්න වැටුප්පා වේතන කියලා කීයද තියෙන්නේ කියලා ශේෂ පිරික්ෂුමේ. ශේෂ පිරික්ෂුමේ වැටුප්පා වේතන කියලා තියෙන්නේ 8100. නේද පුතේ? 8100 කියලා කියන්නේ නියම වැටුප නෙමෙයි. ඔය සේවකයාගේ 10 අඩු කරයින් පස්සේ. එහෙනම් ඕකට පුතේ ආයි ඔය 8100 සේවකයාගේ දායකයයි මොනවා වෙන්න ඕනේද? එකතු වෙන්න ඕනේ. හරි. මට කියන්න සේවකයාගේ දායකය පුතේ ඔය 8100ක් කියන්නේ සේවකයාගේ අතර දීපු වැටුපනේ. ඒ පඩියෙන් 10000ක් අඩු වුණායින් පස්සේ. එහෙනම් සේවකයාගේ දායකය ආයි ඔය 8100ට මොනවා වෙන්න ඕනේද? එකතු වෙන්න ඕනේ. මට මැසේජ් එකක් දාන්න සේවකයාගේ දායකය කීයද? සේවකයාගේ දායකය කීයද කියලා මට මැසේජ් එකක් දාන්න. ගෙදරදී හදපු ළමයි ඉතින් ඩග් ගාලා ඒක බල්ල දාන්න තියෙන්නේ 810 810යි. හරි පොඩයි මං හරි කිව්වේ නෑ. ගයන් නිමේෂ හරි උත්තරේ දාලා තියෙනවා. නිර්මාල් බානුක උත්තරේ දාලා තියෙනවා. ඒ දෙන්න හරි. එතකොට තව උත්තර තියෙනවද? මම 810 වැරදි කිව්වේ නෑ. හරි කිව්වෙත් නෑ. හරි. ළමයි දෙන්නේ උත්තරේ දාලා තියෙනවා. ඒ දෙන්නට හරි කිව්වා. ඔතන උත්තර කියනවද පුතේ? පුතේ 810 වැරදි. 810 වැරදි. අහගෙන ඉන්න. පුතේ ඔතන තියෙන පොඩි ගණන් ප්‍රශ්නයක්. හරි. ඒක ඉස්සරහදී මම කියලා දෙනවා. මේ මේ මම මෙතන මේ ඉඳ තියෙන තැන ගන්න මම මෙතන ගන්න මම ආයෙ ටික මතලා ගන්න. මේ 8100 කියන්නේ හරි මම මෙහෙම ගන්නම්කො සේවකයාගේ වැටුප 100 නම් සේවකගේ වැටුප 100 නම් 10ක් අඩු කරලා සේවකගේ අතර දෙන්නේ කීයද පුතේ 90යි වැටුප 100 නම් 10ක් අඩු කරලා අතර දෙන්නේ 90යි එතකොට මට කියන්න ඔය 8100 කියන්නේ මොන ගානද ඔය 8100 කියන්නේ වැටුපද අඩු කරපු ගානද අතර දීපු ගානද පුතේ 8100 කියන්නේ අතර දීපු ගාන ඒ කියන්නේ පුතේ මේකෙන් 10000ක් නෙමෙයි බැලුවේ පුතේ මේ සේවකයාගේ අතර දීපු වැටුප නේද 8100 ඒකෙන් 10000ක් බල්ලද ගෙව්වේ නැහැ ඊට වඩා වැඩි ගානකින් නේද පුතේ 10000ක් බල්ලා ඒක අඩු කරලා නේද මේ 8100ක් දුන්නේ පුතේ තේරුණා මේ 8100න් 10000ක් නෙමෙයි බැලුවේ වට තේරෙනවද 8100න් 10000ක් නෙමෙයි බැලුවේ උදේ පැහැදිලිද 8100ට වඩා වැඩි ගානකින් 10000ක් බලලා තමයි 10000 බැලුවේ එතකොට ඔයාට බෑ 8100 10000 බලන්න ඒ 8100 10000 බලපු කට්ටියට තමයි 810 ආවේ ඒගොල්ල වැරදි 8100 10000 බලපු කට්ටිය වැරදි ඇයි 8100න් 10000ක් නෙම් බැලුවේ ඊට වඩා වැඩි ගානකින් 10000ක් බැලුවේ පුතේ වැඩි ගාන 100 නම් 10ක් අඩු කරලා අතර දුන්නේ 90යි නේ එහෙනම් මේ 8100 කියන්නේ 90 කියන එක නේ එහෙනම් මුදේ මේකට බලන්නේ 10000ක් නෙමේ මේකට බලන්නේ 90ෙන් 10ක් මේකට බලන්නේ 90ෙන් 10ක් පැහැදිලි පුතේ කියපදේ දොර 90ෙන් 10ක් බැලුවාම ලැබුවා උත්තරේ 900යි ඒ කියන්නේ පුතේ සේවකයාගේ පඩියෙන් කපලා තියෙන 9000 සේවකයාගේ දායකගේ සේවකයාගේ 900යි 8100යි 900යි තමයි 8100යි 900යි 9000යි
නමදායෙන් තමයි සීර 10ක් බැලුවේ. නමදායෙන් සීර 10ක් බැලුවම නම 100 හරි. පැහැදිලිද? එහෙනම් අපි 8100 සීර බලන්නේ සීර 10ක් නෙවෙයි 90න් 10ක්. පැහැදිලිද? 8100 90න් 10ක් බැලුවාම කිය දෙන්නේ 900යි. එහෙනම් සේවකගේ පඩියෙන් කැපුවේ 900යි. ඒ 900 දෙනා වැටුපට එකතු කරන්න ඕනේ. එහෙනම් ඒ 900 වැටුපට එකතු කරාම පරිපාලන වියදම් ඇතුලේ ඔයා වැටුප පහ වේතන කියලා ලියන්නේ කියද පුතේ? පරිපාලන වියදම් ඇතුලේ පුතේ පරිපාලන වියදම් ඇතුලේ වැටුප පහ වේතන කියලා ලියන්නේ පරිපාලන වියදම් ඇතුලේ වැටුප පහ වේතන කියලා ලියන්නේ පරිපාලන වියදම් ඇතුලේ වැටුප පහ වේතන කියලා ලියන්නේ පරිපාලන වියදම් වැටුප පහ වේතන කියන්නේ 8100 නෙමෙයි 8100 900 එකතු කරලා 9000යි ලියන්නේ 9000යි 9000යි පැහැදිලිද 9000යි ඒ 9000ෙන් ගලහ ගන්න පුතේ ඒ 9000ෙන් 900ක් තව ගෙවන්න තියෙනවා ගෙවිය යුතු EPF 900 ලියන්න එපා දැම්ම 900 ලියන්න එපා දැම්ම 900යි ඊට පස්සේ ලියන්න පුතේ EPF වියදම EPF වියදම වැටුපා වේතන 9000යි EPF වියදම කියන්නේ පුතේ ආයතනයේ 15 EPF වියදම කියන්නේ ආයතනයේ 15 පුතේ ආයතනයේ 15 කියලා කියන්නේ 9000 15ක් බලන්න 900යි 10ක් කියන්නේ 900යි තව 5ක් කියන්නේ 450යි 900 450 1350යි එහෙනම් මෙතන දාන්න 1350යි ආයතනයේ EPF වියදම 1350යි EPF වියදම හරි එතකොට දැන් චුට්ටක් අහගෙන ඉන්න පුතේ වැටුප්පා වේතන 9000යි දැච්චටි තේරෙනවනේ ගෙවපු 8100ට සේවකයාගේ දායකයේ 900 එකතු කරා 9000යි EPF වියදම 1350. ඒතරු පුතේ ඔක්කොම ගෙවිය යුතු EPF සේවකයාගේ දායකයේ 900යි. දැන් මේ 9000ෙන් 900ක් EPF එකට ගෙවන්න ඕනේ 900යි. මේ 1350යි. ඒතරු ඔක්කොම EPF එකට ගෙවන්න ඕනේ 0.5යි 5යි 12යි 2250යි. ගිය සතිය හදපු ගානේ වගේ ලිව්වනම් මෙතන වා කෙලින්ම ලියනවා ගෙවිය යුතු EPF කියලා 2250 ලියන්න එපා. ලියන්නේ ගෙවිය යුතු EPF. ගෙවිය යුතු EPF ජංගම වක්කීම තුලේ එහෙම නැති කට්ටිය ලියන්නේ ගෙවිය යුතු EPF. ජංගම වක්කීම තුල ලියන්න ගෙවිය යුතු EPF. ජංගම වක්කීම තුල ලියන්න ගෙවිය යුතු EPF. ගාන දාන්න එපා. මේ සේවකයාගේ දායකයේ 900යි. මෙයා 9000 පුදී 8100 පාඩි කිව්වෙ එතන 900යි ආයතනයේ වියදම 1350 900 1000 2250යි ගිය සතිය කරපු විදිහට ලියවනම් මෙතන කැලින්ම ගෙවිය යුතු EPF කියලා 2250ම ලියනවනේ නමුත් පුතේ 2250 ගෙවන්න ඕනේ බලන්න එකෙන් කීයක් ගෙවලාද කියලා බලන්න 2250න් කීයක් ගෙවලාද කියලා බලන්න 2250න් කීයක් ගෙවලාද කියලා ශේෂ පරීක්ෂුමේ මේ ශේෂ පරීක්ෂුමේ ගෙවූ අර්ථසාධක කරමුදල් 2000යි කියලා තියෙනවා දැක්කද ශේෂ පරීක්ෂුමේ ගෙවූ අර්ථසාධක කියලා 2000ක් තියෙනවා දැක්කද ඒ කියන්නේ පුතේ මේ 2250න් 2000ක් ගෙවලා එහෙනම් ගෙවිය යුතු EPF එන්නේ 250යි මෙතන දාන්න ගෙවිය යුතු EPF 250යි එතන දාන්න ගෙවිය යුතු EPF 250යි ගෙවිය යුතු EPF 250යි එතන දාන්න ගෙවිය යුතු EPF 250යි ගෙවිය යුතු EPF 250යි දැම්මද එතන දාන්න ගෙවිය යුතු EPF 250යි ගෙවිය යුතු EPF 250යි ගෙවිය යුතු EPF 250යි හරි ගෙවිය යුතු EPF 250යි මේ පැහැදිලි නේද ඔක්කොටම ප්‍රශ්න නෑ නේද එහෙනම් මේ 9000 ලිව්වෙත් 11 වෙනි ගැළපිල්ලෙන් මේකත් 11 මේ 1050ත් 11 මෙතන 250 ලිව්වෙත් 11 වෙනි ගැළපිල්ලේ පුතේ දැන් 250 අපේට නම් තේරෙනව නේද මේ 9000න් පුතේ 900ක් ගෙවන්න තියෙනවා සේවකයාගේ දායකයේ 900යි ආයතනයේ දායකයේ 1250යි 2250ක් ගෙවන්න ඕනේ 2250න් පුතේ
දෙදහක් ගෙවලා තියෙන්නේ ඒ නිසා ගෙවිලා තියෙන්නේ 256යි දෙ කවුද හිටියේ ගැලපිල්ල හරියටම කරපු ළමයි කියන්න පොඩ්ඩක් මට දාන මෙසේජ් එක ඒ ගැලපිල්ල කවුද හරියටම කරලා තිබ්බේ ඒ ගැලපිල්ල කවුද හරියටම කරලා තිබ්බේ කිසිම ළමෙක් නැද්ද හරි ගායන නිමේෂ හොඳයි කළමෙක් හරි එච්චර එක ළමයයි කොල්ලෝ ආ නිර්මාල් බානුක හොඳයි නවෝදේද නවෝදයද නවෝදේනේ හරි හොඳයි ළමයි එතකොට තුන් දෙනෙක් හරි ගෑල් ළමයා එතකොට අර නවෝදයද නවෝදයක් දන්නේ නැද්ද ගෑල් ළමෙන්ද පිළිගන්නවද කියලා මට හොයාගන්න බෑ නවෝදය හරි නවෝදේ හරි හරි තව ළමෙක් හරි හොඳයි ළමයි හතර දෙනෙක් හරි කමන්න නැද්ද වැරදුනාට ඊළඟ දවසේ ආයි වරද්දන්න එපා හරි හොඳයි 11 වෙනි ගැලපිල්ලට එන්න 11 වෙනි ගැලපිල්ල සේවා නියුක්තිය 11 වැරදි නම් 11 නේ දැන් 12ට එන්නේ 11 වැරදි නැති 12ක් වැරදි ඇති සේවා නියුක්තියන්ගේ බාර ආරම්භවල දායකයේ 3% ද ගෙවිය යුතුයි ප්‍රතිදේ ETF 3%යි ප්‍රතිදේ සේල්ක වැටු 9000යකට 3%ක් කියන්නේ කීයද 9000ට 1%ක් කියන්නේ අග බින්ද දෙක අයින් කරාම 90යි 90ව 3ක් 270යි පරිපාලන විදතුල් ලියන්න පරිපාලන විදතුල් ලියන්න 270යි පරිපාලන විදතුල් ලියන්න ETF වියදම 270යි ETF වියදම 270යි 270න් කීයක්වත් ගෙවලා නැහැ නේද ඒ 270න් කීයක්වත් ගෙවලා නැහැ ඒ 270න් කීයක්වත් ගෙවලා නැහැ එහෙනම් මෙතන ලියන්නේ ජංගම වක්තියෙන් ඇතුලේ ගෙවිය යුතු ETF 270යි ජංගම වක්තියෙන් ඇතුලේ ලියන්න ගෙවිය යුතු ETF 270යි ජංගම වක්තියෙන් ඇතුලේ ලියන්න ගෙවිය යුතු ETF 270යි හරිද එහෙනම් මෙතන 12 මෙතනත් 12 12 හරිනේ දෙක කරපු ගැලපින් ටිකට තමයි ලකුණු වම් වෙන්නේ කළු පෑනේ ලියපුවාට දැන් මම ඊට පස්සේ ටිකක් නිල් පාට පෑනේ ඒවල් ලකුණු නැහැ ඔය ගැලපින් වලට අපි ලකුණු වම් වෙන්නේ හරි ළමයි හතර දෙනාට තමයි ඉතින් මේකට උත්තර දෙන්න පුළුවන් මට කියන්නේ හතර දෙනාගෙන් අනිත් කට්ටිය පුතේ කොලොස් වෙන ගැලපිලි වැරදි නැති ඔක්කොම හරි නැහැනේ මට කියන්න ගැලපිලි 12ම හරියට කරපු ළමෙක් ඉන්නවද ඉන්න ඕනේ හැබැයි ගැලපිලි 12ම හරියට කරපු ළමයි ඉන්නවද ඉන්න ඕනේ පුතේ කවුරුත් වැරදි ඉන්න විදිය නෑ හතර දෙනා එක්කෙනෙක් ඉන්න එපා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හතර දෙනාම හරි ඉන්න ඕනේ ඔව් ළමයි දෙන්නද ළමයි දෙන්නෙක්ගේ හරිනේ රණිත් දෙන්නගේ මොනවා මොනවා හරි වැරදිලා ඇති. එහෙනම් පුතේ ඒ ගැලපිලි 12ම හරියට කළා නම් හොඳයි. හරිද? අනිත් ළමයි අනුත් පුතේ ගැලපිලි 12 දැන් කරපු 12 හදලා ප්‍රැක්ටිස් කරන්න. පුතේ තව අපිට මේ පාඩවල තව තව එක ගැලපිල්ලයි ගන්න තියෙන්නේ වැට් ගැලපිල්ල විතරයි. වැට් එකක් ඉගෙන ගත්තාම සාමාන්‍යයෙන් මේ පාඩමට අදාළ වෙන ගැලපිලි ටික ඉවරයි තනි පුද්ගල වලට අදාළ. නමුත් තව වෙනස් කර කර ගැලපිලි දෙන්න පුළුවන්. ඒ ගැලපිලි 12ම හරිනම් තව ඉගෙන ගන්න තියෙන දේ වැට් එක විතරයි. අනිත් කට්ටිය පුතේ 12ම දැන් පුරුදු වෙන්න ඕනේ ඈ එහෙනම් දෙය ගැලපිලි 12 දැක්කත් දෙය ගෙදර වැඩක් බලන්න යන වෙලාව දැන් මේක හෝම්වර්ක් එකක් කියලා මෙතන 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 කියලා පුතේ නිකන් උත්තර කියලා හරියන්නේ නැහැ ඒතර හදපු ළමයි එක්කෙනා දෙන්නා විතරයි දාන්නේ අනිත් කට්ටිය අනාතයිනේ ඒ නිසා මම මේ කරපු දේ ඔක්කොටම පුළුවන් වෙන විදිහට මේ හදාගෙන ගියේ හෝම්වර්ක් එකක් බලනවා කියලා පුතේ නිකන් උත්තර ටික තියාගෙන ගිහිල්ලා වැඩක් නැහැ ඔයගලන් තේරෙනවා පුතේ නිකන් උත්තර ටික කියලා වැඩක් හරියන්නේ නැහැ කියලා හරි එහෙනම් දැන් අපි මේක නොදාපු ටික ඉක්මනට 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 අපි දාගෙන 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 යමු හරි නොදාපු ටික ඉක්මනට ඉක්මනට දාගෙන දාගෙන යමු හරි අපේ උඩම විකුණුම් ලිව්වා අපි විකුණුම් ගාම ආපසියුම් පොඩ්ඩක් දාලා ඉන්න පුතේ ආපසියුම් 1100යි පුතේ අර දෙවෙනියට තියෙන ආපසියුම් 1100යි මේක 1100 අඩු කරලා ඉන්න පුතේ එතකොට 5යි 8යි 10න් එකක් 9යි වැරදිද හරි නේ
අසූපහයි දහයෙන් එකක් නමයයි තුන නමයෙන් එකක් අටයි දෙසිය යුතෙන් එතකොට දෙසිය අසූ අටයි නමසිය අසූ පහයිනේ දෙසිය අසූ වල නමසිය අසූ පහයිනේ නේද ඔව් දෙසිය අසූ වල නමසිය අසූ පහයිනේ හරිනේ මම වැරදි නම් කියන්න මට හරි අද විකුණුම් පිරවැලියමු අපි ආරම්භක තොගය ලියන්න මේ විකුණුම් පිරවැලිය තියෙනවා තියෙන ආරම්භක උඩම තියෙන බඩු තොගය 16500 ආරම්භක තොගය 17500යි ආරම්භක තොගය පළවෙනි තිරුවට දාන්න 17500යි ආරම්භක තොගය පළවෙනි තිරුවට දාන්න 17500යි එතනම විකුණුම් දැම්ම ගණුම් ලියන්න ගණුම් 169750යි ගැනුම් 168 9 780 ගැනුම් 168 9 780 ගැනුම් 169 780 ගැනුම් වලට 1 කරන්න ගෙනීමේ කුලී තීරු බදු ඊට පස්සේ ආපසු යවමු ලියමු ඒ ගැනුම් වලට 1 කරන්න ගෙනීමේ කුලී තීරු බදුයි ගෙනීමේ කුලී 8000යි එතනම ලියන්න තීරු බදු බලන්න තීරු බදු කීයද කියලා ඔතේ එතනම බලන්න තීරු බදු කීයද කියලා තීරු බදු 2400යි ඒ හතරෙම එකතුව ගන්න බිඳුවයි පහයි පහයි හතයි 12 හතරයි 16යි එකක් ඉතුරුයි 1යි 7යි 8යි 8යි 9යි 17යි 17යි 5යි 17යි 8යි 25යි 27යි 7 දැම්ම 2ක් ඉතුරුයි 2 1යි 3යි 6යි 9යි 197යි 250යි ඒකෙන් ආපසු යවමු අඩු කරන්න ඒකෙන් ආපසු යවමු අඩු කරන්න ආපසු යවමු ටික එකකින් අඩු කරන්න දෙය ආපසු යවමු කීයද කියලා බලන්න එතන මේ ආපසු යවමු කියන්නේ එතන මුඩ තියෙන්නේ ගෙනීමේ කුලට උඩින් ආපසු යවමු බැරපැත් 3000 තියෙන එක තමයි ආපසු යවමු 3000 අඩු කරන්න අඩු කරාම වෙන උත්තරය 650යි 4යි 194යි 650යි දෙය ගොඩාක් ළමයි මේ ගැළපෙන්නේ නොකර මම මේ නිල් පාටින් පැලේ ලිව්වේ ආර ඒව ලියලා ඉන්නවා ඉස්සෙල්ලා ගානේ ගැළපිලි කරන්නේ නැහැ ලකුණු නැහැ පුතේ මේ මේ මම නිල් පාට පැලේ ලිව්වට ලකුණු නැහැ මේ දැල් ලිව්වට ලකුණු නැහැ ඔය ලකුණු තියෙන මේ කරපු ගැළපිලි ටිකට විතරයි මේවල් ලකුණු දෙන්නේ නැහැ ඔගලා ඔරල් කා රැවට්ටු ඉරි ගැහුවා ලකුණු දෙනවයි කියලා ඒ බොරු ඈ එහෙම ඉරි ගැහුවා ලකුණු දෙන්නේ නැහැ ඒ ඔගලා රැවට්ටුව බොරු කියලා දෙ ඉවි ගැහුවාට නෙමෙයි ලියපුරවල් ලකුණු දෙන්නේ. ඔබල හිතා හිටියේ මේ වටේම ලකුණු දෙයි කියලා. එහෙම දෙන්නේ නැහැ. දැන් මගෙන් අහන මේ ලියන මේ වටේ ලකුණු කීයක් හම්බ වෙනවද කියලා තමයි තමයි. සේ ඉල්ටි ගැහුවා ලකුණු කීයක්ද නැහැ. එක ලකුණක්වත් නැහැ. හරි. එතකොට පුතේ අපි ඊටු ටික පස්සේ කරමු. මේ මේ වඩු කරලා පස්සේ ගමු. දැන් හරි. දැන් අපි පුතේ බඩු දෙකේ හරි, ගැනුම් විකුණුම් හරි, ආපසු යවුම් හරි, ආපසු යවුම් හරි, ගෙනීමේ කුලී හරි, තීරු බදු හරි, වට්ටම්. පුතේ හර පැත්තේ තියෙන්නේ දුන් වට්ටම වියදම බැර පැත්තේ තියෙන ආදායම ඉතින් හරපැත් වට්ටම් කියලා හරපැත්තේ තිබ්බොත් ඒක වියදම බැර පැත්තේ තිබ්බොත් ආදායම එහෙනම් හරපැත්තේ තියෙන දුන් වට්ටම බැර පැත්තේ තියෙන ලද වට්ටම එහෙනම් පුතේ බෙදහැරි විදතුල් ලියන්න දුන් වට්ටම කීයද ඉතින් බෙදහැරි විදතුල් ලියන්න දුන් වට්ටම බෙදහැරීමේ විදතුල් යන දුන් වට්ටම 400යි දුන් වට්ටම 400යි මේ මෙතන වෙනත් ආදායම් ඇතුළු ලියන ලද වට්ටම බැරපැත් තියෙන 500 ආදායම් හරපැත් තියෙන වියදම් බැරපැත් තියෙන එතන දුන් වට්ටම ලද වට්ටම කියලා වෙනම කියන්න ඕනේ හරපැත් තියෙන වියදම ඒ කියන්නේ දුන් වට්ටම බැරපැත් තියෙන ආදායම කියන ලද වට්ටම. හරි? දුන් වට්ටම ලද වට්ටම හරි. ඊට පස්සේ විවිධ ආදායම් ලිව්වා අපි
ඕගලන්ට පේන ගන්නෙ මට පේන්නේ හැබැයි ඕගලන්ට ගැලි කියලා පේන්නේ 10000යි නේද ඕගලන්ට ගැලි කියලා පේන්නේ 10000යි මට පේනවා 20000ක් ඒක හොඳද 20000ක් වෙන්නේ ඕගලන්ට ගැලි කියලා පේන්නේ 10000යි නේද මට 20000ක් පේනවා කොහොමද 20000ක් පේන්නේ ඉතින් ඔතන ගැලි 10000යි ආදායම් බදු 2000යි තේ තනි පුද්ගල ව්‍යාපාරයක් උපෙන් ලාභය මත ආදායම් බදු ගෙවන්න ඕනේ ඇත්ත තනිපුද්ගල ව්‍යාපාරයක් උපෙන් ලාභය මත බදු ගෙවන්න ඕනේ ඇත්ත. නමුත් ඒක ව්‍යාපාරයේ වියදම නෙමේ. ඒක සලකන්නේ අයිතිකාරයා ගෙවන්න ඕනේ එකක් විදියට. ඒ කියන්නේ අයිතිකාරයාගේ වියදම. එනම් මේ ඔය ආදායම් බදු ගෙව්වේ අයිතිකාරයා ගෙවන්න ඕනේ එක. ඒකත් ගැන්ලි. අයිතිකාරයා ගෙවන්න ඕනේ 2000 තමයි ව්‍යාපාරයෙන් ගෙවලා තියෙන්නේ. ඒතොර ඒකත් ගැන්ලි. ඒතොර මේ මුළු ගැන්ලි 10000යි 2000යි මුළු ගැන්ලි 24000යි. කියන්නේ මෙතන හිමිකම් ඇතුලේ රෝල් 3ක් අතහැරලා ආරම්භක ප්‍රාග්ධනයේ සුද්ධ ලාභයට රෝලක් අතහැරලා රෝල් 3ක් අතහැරලා ලියන්න ඍණ ගැනිලි. මෙබත රෝල් 3ක් අතහැරලා ලියන්න ඍණ ගැනිලි. කියලා තුන්වෙනි දිනම දාන්න වරහන් කරලා ගැන්ලි කියලා මේ තුන්වෙනි දිනම දාන්න වරහන් කරලා ගැන්ලි කියලා තුන්වෙනි දිනම දාන්න වරහන් කරලා කියද ගැන්ලි කියලා තුන්වෙනි දිනම දාන්න වරහන් කරලා 20000යි. ගැන්ලි කියලා තුන්වෙනි දිනම දාන්න වරහන් කරලා 20000යි. යටි රක් ගන්න. ගැලි කියලා තුන්වෙනි දිනම දාන වරහන් කළා 20000ක්. හරි. දැන් මනේ ගැලි 20000. ඔව්. ඊට පස්සේ ගැලි 20000යි ආදායම් බදු ඉවරයි. බැංකු ණය ලක්ෂයයි. පුතේ බැංකු ණයට පොඩි අඩුපාඩුවක් තියෙනවා. පොඩි ප්‍රතිශතයක් දීලා නැහැ. දීලා නැහැ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ගාණ දීලා නැහැ. පුතේ බැංකු ණය වලට 100ට කීයද කියලා පොලි දෙන්න ඕනේ. ඒක ගානේ අඩුපාඩුවක්. මම හදපු ගාණක් ඒක අඩුපාඩුවක් ගණන් ගන්න එපා. හරි. බැංකු ණය එන පොලි නැතුව ඇති පොලි නැතුව හම්බෙච්ච ණයක් වෙන්නේ නැති බැංකුලින් එහෙම නම් ණය දෙන්නේ නැහැ හරි කවන්නේ බැංකු ණය කොහොම හරි ලක්ෂය අපිට ඒක ලබන අවුරුද්දේ බේරනවා මුකුත් කියන්නේ ඒ නිසා ජංගම නොවන වක්කීම තුල ලියන්න බැංකු ණය ජංගම නොවන වක්කීම තුල ලියන්න බැංකු ණය ප්‍රේ වෙන මුකුත් ණය නැහැ නේද නැහැ ඔක්කොලින්ම දෙවෙනි දින තුන්වෙනි දිනම දාන්න බැංකු ණය ලක්ෂයයි තුන්වෙනි දිනම දාන්න බැංකු ණය ලක්ෂයයි दुरकथन तपैल मुद्रण लिखित वेतन लिया दाहाय मुद्रण लिखित එතරම් ලියන්න 1000යි මුද්‍රණා ලිපි ද්‍රව්‍ය එතරම් 1000ක් ලියන්න මුද්‍රණා ලිපි ද්‍රව්‍ය එතරම් 1000ක් ලියන්න ඉවද මුද්‍රණා ලිපි ද්‍රව්‍ය එතරම් 1000යි ඊට පස්සේ වෘත්තීය ගාස්තු දෙ වෘත්තීය ගාස්තු ගැන නීතිඥවරුන්ට එහෙම ගෙවන ගෙවි එයාපදේ පරිපාලන වියදම් වෘත්තීය ගාස්තු 2000යි නේද පරිපාලන විදුලි ලියන්න වෘත්තීය ගාස්තු 2000යි परिपालन विधुलियानु वृत्तीय गास 2000 परिपालन विधुलियानु वृत्तीय गास 2000
පරිපාලන වියදතුලියන වෘත්තීය ගාස්තු 2000යි පරිපාලන වියදතුලියන වෘත්තීය ගාස්තු 2000යි පරිපාලන වියදතුලියන වෘත්තීය ගාස්තු 2000යි ඉවද හරිද පරිපාලන වියදතුලියන වෘත්තීය ගාස්තු 2000යි ඊට පස්සේ බොල් නැහැ ලිව්වා අපේ බොල් නැහැ 1200 එකෙන් අර ගියා වෘත්තේ වැඩිපුර අඩමාන නැහැ 2500 3000 දැන් 500 වුණාම 800 දැම්ම අපි ඊට පස්සේ ප්‍රචාරණය හාරදාස් 200යි ප්‍රචාරණය බෙදාරි විදතුලි කියන්න හාරදාස් 200යි ප්‍රචාරණය බෙදාරි විදතුලි කියන්න හාරදාස් 200යි ප්‍රචාරණය බෙදාරි විදතුලි කියන්න හාරදාස් 200යි හරිද ප්‍රචාරණය බෙදාරි විදතුලි කියන්න මුතේ හාරදාස් 200යි ඊට පස්සේ ගෙව් අටුපා වේදන් ලිව්වා ගෙව් අර්ථසාධක ලිව්වා ගෙන යාමේ කුලි 900යි බෙදාරි විදතම ගෙන යාමේ කුලි බෙදාරි විදතම गेने आमे कुली बेदहरी में विद्यमान नमस्सी आए, गेने आमे कुली बेदहरी में विद्यमान नमस्सी आए, गेने आमे कुली बेदहरी में विद्यमान नमस्सी आए, हरे, गेने आमे कुली बेदहरी में विद्यमान नमस्सी लिए हुआ हरे, इधर बसे, वैन न तालुत कर दिया, उधर वैन ने का पाविच करने बाण ने बेदा हरी, වැන් රට අලුත් වැඩියාව බෙදහැරි මිදතුල යන වැන් රට අලුත් වැඩියාව බෙදහැරි මිදතුල යන වැන් රට අලුත් වැඩියාව 1500යි 1500යි වැන් රට අලුත් වැඩියාව බෙදහැරි මිදතුල 1500යි ඊට පස්සේ බැංකු ගාස්තු අයිරාපොලි නයපොලි ආ නයපොලි පුතේ ඒගොල්ල කෙලින්ම ගලපලා ඒකයි ඔය තුනම ලියන්න බැංකු ගාස්තු අයිරාපොලි නයපොලි තුනම මූල්‍ය මිදතුල ලියන්න बैंकु गास्तु ये द आरदास अटसी आए और दस अटसी है नहीं बैंकु गास्तु एकदास आरदास ओ बैंकु गास्तु भी आरदास अटसी है नहीं बैंकु गास्तु आरदास अटसी आए बैंकु गास्तु आरदास अटसी आए අයිරාපොලී 3000යි අයිරාපොලී 3000යි නයපොලී එතන තුනම ලියන්න. මේ බැංකු ගාස්තු 4800යි මූල්‍ය විදෑතුලේ අයිරාපොලී 3000යි නයපොලී නයපොලී 1800යි. ප්‍රියතම පොලි බලන්න ප්‍රෙස් අතේ දීලා තිබෙන්නේ නැහැ 1800 වෙන්න දී කරේ එහෙම දුන්නේ නැත්තේ. නයිපොලියක් තියෙනවා හරි ඊට පස්සේ ප්‍රාන්තණය මේ ප්‍රාන්තණයේ හිමිකම්මතුරු ඩිම්ම ලියන්න ප්‍රාන්තණයේ මේ හිමිකම්මතුරු ඩිම්ම ලියන්න ප්‍රාන්තණයේ හිමිකම්මතුරු ඩිම්ම ලියලා තුන්වෙනි දිරුවට දාන්න ප්‍රාන්තණය මේ ප්‍රාන්තණයේ හිමිකම්මතුරු ඩිම්ම ලියලා තුන්වෙනි දිරුවම දාන්න ප්‍රාන්තණයේ හිමිකම්මතුරු ඩිම්ම ලියලා තුන්වෙනි දිරුවම දාන්න ප්‍රාන්තණය ලක්ෂ 5යි තුන්වෙනි දිරුවම දාන්න ලක්ෂ 5යි හිමිකම් ඇතුළේ උඩින්ම ලියලා තුන්වෙනි දිරුවම දාන ලක්ෂ 5 ප්‍රාන්තයේ ලක්ෂ 5 දැම්මා ඊට පස්සේ වෑන්ර සමුෂ්‍ය ලිව්වා ගෝබාණ්ඩ සමුෂ්‍ය ලිව්වා කීර්ති නාමය උදේ කීර්ති නාමයේ ජංගම නොනවත්කම නමුත් අස්පෘශ්‍ය එකක් ඒ නිසා මේ ඉඳම් ගොඩ නැගිලි එක ලිව්ව නෑ වෙනම ලියන්න කීර්ති නාමය දේව කීර්ති නාමය අස්පෘශ්‍යවත්කම් දෙක තුනක් තිබ්බොත් ඒවා වෙන වෙනම ලියන්න එකතු කරන්න බෑ ඒ නිසා කීර්ති නාමයේ ලියර කෙලිම තුන්වෙනි දිරුවම දාන්න කීර්ති නාමයේ කෙලිම තුන්වෙනි දිරුවම දාන්න කියලා කීර්ති නාමයේ කෙලිම තුන්වෙනි දිරුවම දාන්න 66 335යි 66 335යි තුන්වෙනි දිරුවම දාන්න කීර්ති නාමයේ 66 335යි තුන්වෙනි දිරුවම දාන්න කීර්ති නාමයේ 66 335යි තුන්වෙනි දිරුවම දාන්න දැම්මද කීර්ති නාමයේ 66 335යි තුන්වෙනි දිරුවම දාන්න දැම්ම නේද ඉතින් ඔක්කොම දා 66 335 තුන්වෙනි දිරුවම දැම්ම නේ කීර්ති නාමයේ ඔව් ඊට පස්සේ කීර්ති නාමයේ දැම්මා ඊට පස්සේ කීර්ති නාමයෙන් පස්සේ තියෙන්නේ මොනවද අ
නායකතියෝ ලිව්වා නායකතිය උපදේ 54000 කරලා ලිව්වා නාහිමියෝ ලිව්වේ නැහැ නාහිමියෝ ජංගම වාක්‍යමතුල යන 119000යි උපදේ නාහිමියෝ ජංගම වාක්‍යමතුල යන 119000යි මට ඉඩමදි කොහොල ලියන්න ජංගම වාක්‍යමතුල නාහිමියෝ 119000 ලියන්න මට ඉඩමදි නාහිමියෝ ජංගම වාක්‍යමතුල යන 119000යි නාහිමියෝ ජංගම වාක්‍යමතුල යන 119000යි ना ही मियो जांगो वाक्की में तो लिया ने किसी दाहन में दाहाई विवाद ना ही मियो जांगो वाक्की में तो लिया ने किसी दाहन में दाहाई विवाने द ना ही मियो जांगो वाक्की में तो लिया ने किसी दाहन में दाहाई ना ही मियो जांगो वाक्की में तो लिया ने किसी दाहन में दाहाई अरे ना ही मियो जांगो वाक्की में तो लिया किसी दाहन में दाहाई इट पास से ना ही मियांगे पास से मनोती නාහිමිය 119000යි ඊට පස්සේ බැංකු ශේෂය ඒ කියන්නේ මුදල් ශේෂය උදේ මුදල් ශේෂය 4000යි බැංකු අයිරා 21100යි මුදල් ශේෂය ලියන්න ජංගම වත්කම් ඇතුලේ 4000යි ජංගම වත්කම් ඇතුලේ ලියන්න මුදල් 4000යි ජංගම වත්කම් ඇතුලේ ලියන්න මුදල් 4000යි ජංගම වත්කම් ඇතුලේ ලියන්න මුදල් 4000යි अरे आयराव लियाने जांगा वाक्की में तुले मरे लियाने दबा दी उधे बैंक को आयराव जांगा वाक्की में तुले लियाने मुदाल शेषे जांगा वाक्का में तुले लिवा हार दा है बैंक को आयराव जांगा वाक्की में तुले लियाने बैंक को आयराव जांगा वाक्की में तुले लियाने अरे दे बैंक को आयराव जांगा वाक्की में तुले लियाने दिवाल බැංකු අයිරාව ජංගම වක්කීමතුල් ලියන්න බැංකු අයිරාව ජංගම වක්කීමතුල් ලියන්න හරිද බැංකු අයිරාව ජංගම වක්කීමතුල් ලියන්න බැංකු අයිරාව ජංගම වක්කීමතුල් ලියන්න මේ ගාන 21100යි ලිවනේ මට ඉඩමදි පුතේ ඔබලා ලියන්න බැංකු අයිරාව ජංගම වක්කීමතුල් 21100යි ඊට පස්සේ සින්නක්කර දේපල් ලිව්වා වෑන් රථයේ පිරිවැය ලිව්වා ගෘහභාණ්ඩ පිරිවැය ලිව්වා ආයෝජන පුතේ ජංගම නොවනවත්කමක් අර කීර්තිනාමයට අඩි ලියන්න ආයෝජන ලක්ෂයයි ඒ වෙනවම ලියන්න ඕනේ කීර්තිනාමයට අඩි ලියන්න ආයෝජන ලක්ෂයයි හරි ජංගම නොවනවත්කම මැදුරේ කීර්තිනාමයට අඩි ලියන්න ආයෝජන ලක්ෂයයි ආයෝජන ලක්ෂයයි ඊට පස්සේ ආයෝජන ලක්ෂය ඊට පස්සේ ස්වාධිකාරයා ලිපිමිකම උදේ ලිපිමිකම කියන්නේ අපි කවුරු හරි පොතක් ලියපු එක්කෙනෙක්ගෙන් පොතක් අරගෙන අපි ප්‍රකාශයටපත් කරන පොත් ප්‍රකාශකයෙක් අර පොත ලියපු එක්කෙනාට ගෙවලා ගන්න ගාන ලිපිමිකම ස්වාධිකාරය කියන්නේ කවුරු හරි ගත් ඔයා ගත්ත පේන් බලපත්‍රයක් ඔයා සල්ලි දීලා අරන් හරි ස්වාධිකාරයා ලිපිමිකම ඒකත් උදේ මෙතනම ලියන්න 40000යි ස්වාධිකාරයා ලිපිමිකම මෙතන දාන 40000යි आयोजन स्वाधिकार අඩමාන්න ඉඩ හැරීම කරා සුළු මුදල් 9900යි සුළු මුදල් බාර කරුගා විතුරු ගන්න 9900 ජංගම වත්කම් මැදුම් ලියන්න සුළු මුදල් බාර කරුගාව 9900ක් විතුරුයි ජංගම වත්කම් මැදුම් ලියන්න හරි දැන් අපි ගානේ ඔක්කොම ටික ලිව්වා දැන් ගාන සමානද කියලා බලමු අපි දැන් ගාන සමානද කියලා බලමු හරි දැන් අපි ගාන සමානද කියලා බලමු පැහැදිලිද පුතේ අපි දැන් ගාන සමානද කියලා බලමු ගාන සමානද කියලා බලමු හරිද රැස්ති නේද පුතේ ගාන සමානද කියලා බලමු අපි මෙතනින් පුතේ මේ 17500 මේ ටික 190650යි මෙතන දැන් ඒකෙන් ආපහු සියම් 3000 ගාම 194650 එකෙන් 20000ක බඩු පුතේ හානි වුණා ඒක අඩු කරාම 650යි 4යි 174යි 650යි
देखा है उड़े देसी आसू वाटा है नमस्य आसू पागर विक्के दाला भी कितने लाया मुंदे मटे दाला भी दिए द पहाई अटेम पहाक तुनाई नामें हायाक तुनाई हायाई तुनाई एकसिये तिस्सा है तुंसिये तिस पहाक दाला भी एकसिये तिस्सा है तुंसिये तिस पहाई दाललाई दिस्पाहर බෙදහැරීම් විදන් ටික කීයද කියලා කියන්න එකතු කරපු ළමයි මට බෙදහැරීම් විදන් ටික කීයද කියලා දාන්න එකතු කරපු ළමයි 0යි 0යි 7යි 4යි 11යි 2යි 13යි 13යි 9යි 22යි 5යි 27යි 4 දැම්මා දෙකක් විතරුයි 2යි 2යි 4යි 6යි 7යි උනේ බෙදහැරීම් විදන් 7700 9700ද ප්‍රයිවල් 9700නේ 0යි 0යි 7 11යි 13යි 9යි ඔව් හරියයි 13යි 9යි 22යි 5 27යි 2ක් විතරයි 2යි 2යි 4යි 7යි 2ක් විතරු 2යි 2යි बिंदु आई दोलाई එකයි එකයි දෙකයි හයයි හය පහයි 11යි 11යි 3යි 14යි 16යි 18යි 25යි 5යි දෙකක් ඉතුරුයි 2යි 2යි 4යි 5යි 14යි 15යි 16යි 17යි 18යි 20යි 520යි හරි 20යි 520යි බෙදාරි පරිපාලන විදන් ටික එහෙනම් මූල්‍ය පිරිවැය තුන කීයද දෙන්නේ මූල්‍ය තුන කීයද විනාඩි 8000 මූල්‍ය 3.0යි 0.0යි 88යි 16 එක දැම්ම එක 16 දැම්ම එකක් ඉතුරුයි එතකොට 9 9600ද මූල්‍ය ටික 9600 නේද හරි මූල්‍ය පිරිවැය 9600යි මූල්‍ය පිරිවැය 9600යි तो शुद्ध लाभ किसी के बाद अरे अरे इधर उधर शुद्ध लाभ किसी के बाद शुद्ध लाभ किसी के बाद ने इधर एक ऐसी बनाया आठ दस पाँच नमदार सात सी है बीस से पाँच सी बीस से आठ दाह है नमदार सात सी आठ करा शुद्ध लाभ एक ऐसी तूना है बिंदु है पहाड़ वधर
शुद्धला विहार में एकसीय तुनाई बिंदु आई पहालव शुद्धलाभ एकसीय तुनाई बिंदु आई पहालव शुद्धलाभ एकसीय तुनाई बिंदु आई पहालव एक मित्र प्रांगण एकतु करा एक शुद्धलाभ के लिए එකල ශුද්ධ ලාභය කියලා කියන්නේ 103.15 වට ලියලා ඒක මේ ප්‍රාග්දණ්ඩ එකතු කරන්න ශුද්ධ ලාභය ඒක මේ ප්‍රාග්දණ්ඩ එකතු කරන්න ශුද්ධ ලාභය 103.15 ප්‍රාග්දණ්ඩ එකතු කරන්න 103.15 ප්‍රාග්දණ්ඩ එකතු කරන්න 103.15 ප්‍රාග්දණ්ඩ එකතු කරන්න 103.15 එතකොට එනවා හයසිය තුනයි බිංදුවයි පහළවක් හයසිය තුනයි බිංදුවයි පහළවක් වෙනවා එතකොට ඒකේ 20000 අඩු කරන්න එතකොට 583යි බිංදුවයි පහළව 583යි බිංදුවයි පහළව හරියද ප්‍රාග්ධනීය ලක්ෂ 5ක් ආවා තිබ්බා ඒකට ශුද්ධ ලාභ 103යි බිංදුවයි පහළව 103015 එකතු කරාම 603යි බිංදුවයි පහළවයි ඒකෙන් ගැල්ලි 20000 අඩු කරාම 583 බිංදු 15යි ජංගම නෝන වක්කීම් ලක්ෂයයි ඉතින් ජංගම වක්කීම් ටික කීයද කියලා මට දාන්න පොඩ්ඩක් ජංගම වක්කීම් ටික කීයද කියන්නේ ජංගම වක්කීම් ටික කීයද ජංගම වක්කීම් ටික කීයද හරිද හරිද එතකොට උදේ මට කියන්නකෝ ජංග වාක්‍යම් ටික කියලා 141යි 250ක් වෙනවද චලෝ ගන්න ජංග වාක්‍යම් ටික දෙපොතේ 20 දෙ ජංග වාක්‍යම් ටික කියලා ජංගම වාක්‍යම් ටික මට ඕනේ. ඒක ලොකු ජංගම වාක්‍ය ප්‍රමාණයක් නෑනේ. මම නාහිමි ඉන්නවනේ. ඔව් ඔව්. ඔව් නාහිමි ඉන්නවා. නාහිමි ඉන්නවා මේ ජංගම වාක්‍යම් 141යි 420. ජංගම වාක්‍යම් 141යි 420. ජංගම වාක්‍යම් 141යි 420. හරිද? ජංගම වාක්‍යම් 141යි 420. හරි එහෙනම් ගාන සමානද කියලා බලන්න ජංගම වත්කම් ටික කීයද කියලා කියන්න ඕනේ මට ජංගම වත්කම් ටික කීයද ජංගම වත්කම් ටික 96 600යි බලන්න මාත් එකතු කරලා බලන්න 0යි 0යි 5යි 2යි 7යි 7යි 9යි 16යි 6යි දැම්ම එකක් ඉතුරුයි मुलुवत्कं මුළු වත්කම් කීයද මුළු වත්කම් 824යි 435 මුළු වත්කම් 824යි 435 මුළු වත්කම් 824යි 435 එහෙනම් අපි අනිත් පැත්තෙත් බලන්න කීයද කියලා ඉන්නේ 824යි 435 වෙනවද කියලා බලන්න 824යි 435 වෙනවනම් හරි එනවද 824යි 435 ආවද 824යි 435 ආවද හරි ගාන සමානයි 824යි 435ට
गान समान आए अटसिये विस्यातराए हारसिये तीस पाठ अरे द अरे एन बुद्धि अभ्यास अंक एकसिये तीस पाह अरे एकसिये तीस पाह अब दे पारण विभाग पारण ने में दे कोलम महाना में वार विभाग प्रश्न आपको ये मंगल उत्कल्ला रांती है एक अमने में एक में इतर देवाल दी बिने अरे अरे दे कोलम महाना में एके वार विभाग प्रश्न आप मंगो यार रांती है ने अरे एकसिये तीस तूने मां क्या नर दे वैडे देंगो का मां रूल करात एक बुद्धे पालेवनी क्या ल पील देवनी का तुगा नन्नती है ना देवनी का ना उड़ाने तू ना बुद्धि अलूटे मुगा नन्नती है ना हाथर पाहा अरे मां क्या नन्दे वैडे मां मेगान लाभन साथी में रूल का ना नत्ता मर को हमारे देखाए तुझे मटा दे हितवड़ा मेगान हदन वेलावा गिया अरे ते सामान्य मां उगलाने ब्रह्मस्पेंद उदय अतिरेक पांती अरे दे लाभने इर्दा कल लबदे इड़ बास ब्रह्मास पे इंदे उदय मोगलन आत्मिक पांडिया क्वेटनो हाँ अरे मेरे युट्टे की वरकल लबदे निष्पादन पीरवाल लेकन है तावे इर्दावल देखा को तुनाक किया दी इर्दावल ऊपरी मत तुनाक किया दी मेकी वराय इड़ बास उदय निष्पादन पीरवाल लेकन अपने पटांगा ने पुलवा ताप दियोगलांड गनगांती ने वैट की ने गैलपील्ले भीतर आए, अरे वैट की ने गैलपील्ले वैट टेक मान लाभने साथी उगाना ना वाह, अरे एक बुद्धि हरी सारलाई वेना मैं बुद्धि पार्टन दाल उगाना नोने वाने में बुद्धि हरी सारलाई जो ईपीएफ के ईटीएफ के वाके तमाई, अरे मैं बुद्धि हैना अदरे में � इवराई